තරුවෙනි අපි අද බලමු අපේ අදියර 14 අදියර 14 මොකද්ද පාඩම කියලා මම කියන්න යන්නේ නේ අපි බලමු මොකද්ද පාඩම කියලා ඕගොල්ලන්ගෙන් අහලා දැන් මම දවසක් දැක්කා මේ ගෑනු ළමයි දෙන්නේ රණ්ඩු වෙනවා අපි හිතමු එක්කෙනෙක්ගේ නම සීතා අනිත් එක්කෙනා ගීතා මේ සීතා කියනවා සීතට ගණන් පහක් දුන්නලු. ඒකෙන් ගණන් තුනක් හරි ගියා කියලා සීතා කියනවා. ඒක ගීතා කියනවා එයාට ගණන් අටක් දීලා පහක් හරි ගියා. දැන් සීතාගේ තර්කය සීතා කියනවා එයාට පහෙන් තුනක් දුන්නා. එයාගේ දෙකයි වැරදි. වැරදි දෙකයි. ඒ නිසා එයා හොඳයි. එතකොට සීතම කියන ගීතට ඇයි ගීතා ඔයාගේ තුනක් වැරදීනේ මං ඔයාට වඩා හොඳයි එතකොට ගීතාගේ තර්කය එහෙම වෙන්න බෑනේ සීතා ඔයාගේ ගණන් තුනයිනේ හරි මගේ ගණන් පහක් හරි මං ඔයාට වඩා හොඳයි දැන් මෙතන රණ්ඩු වෙනවා කවුද හොඳ එක්කෙනා බේර ගන්න බැරුව දැන් මමත් බැලුවා මේක බේරලා දෙන්නත් එපාය සීතගේ ගණන් පහෙන් තුනක් හරි මං කෝ ඉන්න අපි ලියමු සීතා මෙහෙම ඔන්න සීතා ගණන් පහෙන් තුනක් හරි මෙන්න ගීතා ගණන් අටෙන් පහක් හරි දැන් බලන්නකෝ දැන් ඕගලන්ට අදහසක් තියෙන්නේ කවුද වඩා දක්ෂයා මේ වැරදි පැත්ත නෙමෙයි හරි පැත්ත ගැනයි අපි බලන්නේ ඒතකොට දැන් බලන්න මෙතන මේ මේකේ ප්‍රශ්නේ වෙලා තින්නේ 5යි 8යිනේ පහයි අටයි තිබිච්චින්ද මේක අපිට සංසන්දනය කරන්න අමාරුයි. අපි කියමු එහෙනම් දරුවා මේක දාන්න 40ට. තුල්‍ය භාග. 8 වරක් 5 40යි 8 වරක් 3 24යි. 5 වරකට 40යි 5 වර 5 25යි. ආන්න බලන්න. දැන් කවුද දක්ෂයා? මෙයාට 40න් 25යි මෙයාට 40න් 25යි බොඩි පොඩි දෙකකින් මේක විශාල අන්න එතකොට කවුද දක්ෂයා දක්ෂයා ගීතා දැන් මෙන්න සීතා මෙන්න ගීතා සීතට ආවේ 40න් 24යි ගීතට ආවේ 40න් 25 දැන් මෙන්න ප්‍රශ්නේ විසඳපු ගමන් මොකද වෙන්නේ තව එකනේ දුවගෙන එනවා නීතා එනවා නීතා නීතා ඇවිල්ලා කියනවා එයාට ගණන් තුනක් දුන්නේ දෙකක් හරිය දැන් එතකොට අපිට දක්ෂයා හොයන්න වෙනවා ඒතර ඔයගොල්ලෝ දැන් ඔයගලගේ හිතේම අදහසක් ඇති වෙන්න ඕනි කොහමද දක්ෂයා හොයන්නේ කියලා 40යි 40යි 3යි දිනින් දනේ ප්‍රශ්නේදී එහෙනම් මොකද වෙන්නේ අපි ආයත යන්න ඕනේ 40 වතුන කුඩා පොදු ගුණාකාරයේ 120 තුන් අරක් 72යි මේක තුන් අරක් 75යි තුන් අරක් 75යි මෙතන එන්නේ 120 එතකොට මෙතන 3 40න් ගුණ කළාම 120යි 80යි කියමුකෝ බලන්න දක්ෂයා අන්න දක්ෂයා දැන් කවුද නීතා නීතා විශාලයි ඊළඟට ගීතා ඊළඟට සීත දැන් අපිටම ලතා එනවා කියලා 17න් කීයක් හරි කියාගෙන 11 වැඩේ දරුණු වුණා නේද දැන් විශාල පොදු හරයකට යන්න වෙනවා ඒතර සැරින් සැරේ එක එක කෙනා එනකොට අපිට මේක හරි කරදරයක් වෙනවා මේ විදිහට මේ ප්‍රශ්නේ විසඳන එන මේ හරය තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා කියන්න බලන්න මේකට විසඳුමක් මොකද ඔයාගේ අදහස? ඔව් අන්න හරි. එයා කියනවා අපිට හරය 100 කරගන්නලු මේ වැඩේට. ඇයි ඔයා එහෙම කියන්නේ? හරය 100 කරගත්තම සංසන්දනය කරන්න ලීසි. එහෙනම් කියන්නේ දුව. මොකද්ද පාඩම? ඔව් හරි. ඔන්න අපේ දැරිවි කියනවා පාඩම ප්‍රතිශත කියලා කියනවා
හරියට හරි ප්‍රතිශත තමයි පාඩම. හොඳයි. දැන් අපි දරුවෙක්ගෙන් ඇහුවොත් මොකද්ද මේ මොන මොකද්ද මේ ප්‍රතිශතයක් කියන්නේ? කත්තකමන් කියනවා 100ට ගණන් කියලා. එතකොට 100ට ගණන් කිව්වම ආච්චිට විද්‍යාවද? සියයට ගණන්. ඊට පස්සේ කියනවා හදලා 100යට ගණන්. හරි. ඒක ඊට වඩා ලස්සනට කියන්න පුළුවන්. අපි බලමු මොකද්ද ප්‍රතිශතයක් කියන්නේ හරියටම බලමු. ප්‍රතිශතයක් කියන්නේ හරය සියය වන හරය සියය වන භාගයකි. භාගයකි. අන්න අදහස. ප්‍රතිශතයක් කියන්නේ හරය සියය වන භාගයක්. හරය සියය වන භාගයක්. දැන් මේ බලන්න. සියෙන් සිය. සියෙන් සිය. ඒ කියන්නේ සිය බෙදීම සිය. දැන් මේ බලන්නකෝ. මේක මෙන්න මෙහෙම ලියනවා. සිය ලියනවා. මේ බෙදීමේ ඉර මොකද කරන්නේ? බෙදීමේ ඉරහින්දා ඒ බෙදීමේ ඉර තව ටිකක් දිගට ඇඳලා අපි මේ එක මකනවා. එක මකනවා. ඉතල බිංදු දෙක දෙපැත්තට දානවා. බිංදු දෙක දෙපැත්තට දානවා. අන්න මේ ඉරයි මේ බිංදු දෙකයි තමයි අපි මේකුවේ. මේ ඉරයි බිංදු දෙකයි තමයි අපි මේකුවේ. මේ එකයි බිංදු දෙකයි මකලා එක දිගට ඇඳලා ප්‍රතිශත ලකුණ අන්න හදාගන්න. එහෙම තමයි අපි ප්‍රතිශත ලකුණ අදාගත්තේ. අන්න. ඒතර ප්‍රතිශත ලකුණ දාන හැම වෙලාවෙම අපිට මෙතන 100 වැදගත් වෙනවා. එහෙනම් බලමු දරුවෝ අපි. අපි බලමු මුලින්ම පහත දී ඇති භාග ප්‍රතිශත වලට ආරවන්න. භාග ප්‍රතිශත වලට ආරවන්න. භාග ප්‍රතිශත වලට වලට හරවන්න. එක ඉගෙන ගන්න වෙනවා මුලින්. අපි යම් භාග ප්‍රතිශත වලට හරවන්න. මුලින්ම අපි දෙමු මේ ඇත්තන්ට 5/2. අපි මේ වෙන ක්‍රමවලට කියලා දෙන්න දෙනවා පුංචි පන්තියේ. දැන් මේ මොකද අපි මේකට කරන්න ඕනේ? 5/2. අන්න බලන්න. අපි කිව්වා මේ 100යට 100. මේක තමයි වැඩි. හරි. 100ෙන් ගුණ කළා සියෙන් බෙදෙනවා. ඒක තුල්‍ය භාගනේ. හරි. එහෙනම් අපි මේක ලියනවා 100. මෙයාව මොකද කරන්නේ? මෙහෙම දානවා මේ 100. හරි. දැන් මෙතන එනවා දෙවරක් 100 බෙදීම 5. අන්න ප්‍රතිශත ලකුණ. එතකොට 5 වරක් 20. අන්න ප්‍රතිශතයක් ගලාම අපිට ලස්සනට හම්බ වෙනවා 140යි. 5/2 කියන්නේ 140. අපි දාමු ඒක පළවෙනි කොටස නැත්නම් ඒ කොටස. අපි යමු B කොටසට. අපි B වල යෝගලන්ට දෙන්න යනවා. මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාව. 3/4. අපි කියනවා මේක ප්‍රතිශතයක් කරා. එහෙනම් මේක විෂම භාගයක් කරොත් 4 × 3 = 12, 3 = 15. හොඳට බලන්න. 100ෙන් ගුණ කෙරුවා. 100 මෙහෙම දැම්මා. ටිකක් දියුණුනාම අපි මේක නැතුව ප්‍රතිශතය දාන්න පුළුවන්. අන්න 15 වරක් 100 බෙදීම 4. මෙහා වෙනුවට අපි මෙහෙම දාගමු. දැන් මොකද වෙන්නේ? 4 වරක් 25යි. 25 වරක් 125යි. 12යි. 375යි. අන්න මිශ්‍ර සංඛ්‍යාව අපි ප්‍රතිශතයක් බවට පත් කළා. එතකොට ඕනම භාගයක් මේ විදියට ප්‍රතිශතයක් බවට පත් කරන්න පුළුවන්. ඊළඟට අපි බලනවා දශම සංඛ්‍යා ප්‍රතිශත වලට ආරවන්න. දශම සංඛ්‍යා. දශම සංඛ්‍යා. ප්‍රතිශත. කෙටියෙන් නියෝ කරන්න. වලට හරවන්න ඕනේ කියලා කියන්න පුළුවන්. හරවන්න. හොඳයි.
අපි දරුවන්ට මුලින්ම දෙනවා බිින්දුවයි දසබනාවය. මොකද කරන්න අර වැඩේම තමයි බිින්දු අයි දස වනාමය ගුණකිරීම සීය බෙදීම සීය. එන අපි දෙනවා බිින්දු අයි දශම නවය ගුණකිරීම සීය මෙන්න අපේ ලකුණ හරිනි. දැම්මකද වෙන්නේ නවය සීයෙන් ගුණ කරනකොට නවසීයයි නවයයි සීයෙන් ගුණ කර නමුත් එක දසමති තක් යනකොට එක අනුව බවට පත්තේ අපි දන්නවන එක හරි අන්න සයට අනුව. අපි දෙවෙනි අදෙමු බිින්දු අයි දශම බිින්දු අයි හත වගේ එක මොකද වෙන්නේ කියලා බලමු. අපි අර විදියටම බිින්දු අයි දශම බිින්දු අයි හත ගුණ කිරීම සීය බෙදීම සීය අන්න අපිට එනවා බිින්දු අයි දශම බිින්දු අයි හත ගුණ කිරීම සීය මේ තියෙන්නේ බෙදීම සීය. දශම ස්ථාන දෙකම නැති වෙනවා සීයෙන් ගුණ කළාම එතකොට හතයි උත්තරේ සියයට හතයි. අන්න අපේ දෙවෙනි කොටස. අපි යන් තව එකක් දෙමු දෙකයි දශම අට වගේ දෙකයි දශම අට එකත් අපි ලියනවා දෙකයි දශම අට සීය බෙදීම සීය. අන්න අපිට එනවා දෙකයි දශම අට සීය මෙතන ප්‍රතිශත ලකුණ. මේක ලක්කන් දෙකක් යනකොට දෙසිය අසූව බවට පත් වෙනවා. අන්න භාගය අපි හැරෙව්වම අපිට ලැබෙනවා මොකද්ද සීට දෙසිය අසූව. අපි ඊළඟට බලන්න ඕනේ මේක අනිත් පැත්ත ප්‍රතිශත භාගවලට හරවන්න. තුන්වෙනි ගානේ අපි කතා කර ප්‍රතිශත ප්‍රතිශත භාගවලට හරවන්න භාගවලට හරවන්න හරි දැන් බලන්න පළවෙනි අපි දෙනවා සියයට පනස් පහක්. ඔන්න බලන්න හරි දැන් කොහමද ඉනුක මේක අපි කියන බලන්න හරවන්නේ භාගයක් විදියට. හෝ හරි ඒ දරුවා කියනවා අපේ ඉනුක පුතා කියනවා බෙදීම සීය දාන්න කියලා මේ වෙනුවට. හරි දැන් මේක ටික සුළු කරමුනේ. ඔව් පහෙන් සුළු කරාම 11යි පහෙන් සුළු කරාම 20යි අන්න ප්‍රතිශතය භාගයක් බවට පත් කෙරුවා. ඊළඟ අපි බලමු 2යි 3යි 8න් එක. මේකට ඕන A කොටස කියන්න පුළුවන් B කොටස 3යි 8න් එක මෙන්න බලන්න මිශ්‍ර සංඛ්‍යාවක් දුන්නා 8 වර 3 24යි 1යි 25යි මෙන්න 8. දැන් මේ කවුද මේ තියන්නේ බෙදීම සීය. තුර බෙදීම සීය ලියනකොට මෙතන කරදරේ ඉඳ අපි එකයට සීය දාන්නත් පුළුවන්. ඒකනේ බෙදීම සීය තේරුම. කොට 25 ඒවා අපිට ඕනනම් 25 වරක් එක 8 වරක් සීය. අපි එහෙමනේ කරන්නේ. 25 ඒවා 1යි 25 ඒවා 4යි. 1 වරක් එක 1යි අන්න කියද උත්තරේ. 32 න් 1. ඊළඟ අපි දෙමු 5.8 වගේ. අන්න බලමු එතකොට 5.8 ඒක දශම ගාණක් දශම ගාණක්. දැන් මේක අපි අර විදියට මොකද කරන්නේ ඕනනම් 100 න් බෙදලා ලේසියනේ එහෙම දැම්මම 5.8 100 න් බෙදලා දැන් අපි දන්නවා දශම සංඛ්‍යාවක් 100 න් බෙදෙනකොට ඕනනම් දශම නැති කරලා බෙදන්නත් පුළුවන් නැත්නම් මේක ඉදිරියට ගේන්නත් පුළුවන්. දශම නැති කරන්න නම් මේක 58 කරලා මේක 1000 කරන්න ඕනේ උඩත් 1000න් යටත් 1000. මේක භාගයක් මේක දෙකෙන් බෙදුවොත් 29ක් එනවා මෙතන එනවා 500. භාග වලට අරවන් කිව්වේ දශම වලින් තියන්න බෑ. අපි යමු ඊළඟ එකට හතරවෙනි ගාන 5ද ප්‍රතිශත දශම වලට අරවන් දශම වලට අරවන් දශම වලට අරවන් හරි පළවෙනි අපි දෙනවා 145 මේක දශමයක් කරන්න ඕනේ. එහෙනම් මේක තේරුම අපි දන්නවා 45 බෙදීම 100. යමක් 100 න් බෙදෙද්දී අපි දන්නවා දශම ස්ථාන දෙකක් තියෙන්න ඕනේ.
එනම් 0.45. අපි දෙනවා දෙවෙනියා නැත්නම් B කොටස. මේක A කොටස. 9.3. අන්න 9.3. අපි ඒකත් ලියනවා 9.3 බෙදීම 100. මේක ස්ථාන දෙකක් එන්න. එතකොට බිංදුවක් දාලා 0.93. අන්න 0.09. අපි දෙමු 100/223. C කොටස. C. අන්න. අපිට එනවා 223 බෙදීම 100. දශම ස්ථාන දෙකක් එනවා. 2.2. ඉතල බලන්න මේ පරිවර්තන සියල්ලම මම ඔබට කියලා දුන්නා. පැහැදිලිව කියලා. දැන් ඊළඟට අපි යනවා 5 වෙනි ගානට. මොකද්ද කියන්නේ? 5. හොඳට බලන්න. 100/24. පළවෙනිය කියනවා භාගයක්. භාගයක්. දෙවෙනිය කියනවා දශමයක්. දශමයක්. තුන්වෙනිය කියනවා අනුපාතයක්. අනුපාතයක්. බවට පත් කරන්න කියලා කියනවා. එන අපි පළවෙනි කොටස බලමු. ඔන්න 100/24 දරුවා. ඔන්න ඒක 24 යට 100. හතරවරක් 6යි. හතරවරක් 6යි. හතරවරක් 25යි. 25න් 6. මේක දශම කරන්න කියනවා. ඔන්න බලන්න. ඔන්න මේක බෙදීම 100. එතකොට 24ට දශම ස්ථාන දෙකක් එන්න ඕනේ. 0.24. ඊළඟ අපි කිව්වේ අනුපාතයක් කරන්න. බලන්න. ඔන්න 100/24. ඒක භාගයක් කෙරුවා. ඒක අපි සුළු කරාම අපිට ආවා 6/8. එතකොට භාගයක් අනුපාතයක් කරන්නේ කොහොමද? අපි ඉස්සල්ලා ලියන්නේ ලවය. ඊළඟට ලියන්නේ හරය. අන්න 6/25 තමයි අනුපාතය. ඊළඟ අපි 7 වෙනිය 6 වෙනියට එනවා. අපි දරුවන්ට වගුවක් දෙනවා. වගුවක් දෙලා කියනවා මෙන්න මේ වගුව සම්පූර්ණ කරන්න. අපේ 6 වෙනිය. ඒ වගේ අපි දෙනවා අනුපාතය භාගය දශමය ප්‍රතිශතය. බලන්න. අනුපාතය. මේකේ අනුපාතය. මේකේ භාගය. මේකේ දශමය. මෙන්න මේකේ ප්‍රතිශතය. දැන් මේකෙදි මොකද්ද අපිට අවබෝධ වෙන්න දේ? අවබෝධ වෙන්න දේ තමයි අනුපාත භාග දශම ප්‍රතිශත එකිනෙකට පරිවර්තනය කරන්න පුළුවන් බව. සියල්ලෙන්ම එකම සංකල්පයක් ගොනු වෙලා තියෙන බව. ඔන්න බලන්න 2/5 අනුපාතය. එහෙනම් ලවය 2/5. කොහොමද දශමයක් කරන්නේ? 2/5 බෙදන්න. මතක නැද්ද? 2/5 බෙද. 2/0. 20/4. අන්න 0.4. 0.4. ඊළඟ මේක ප්‍රතිශතයක් කරන්න. 0.4. C එක ගුණ කරන්න. ප්‍රතිශත ලකුණ දාන්න. C/40. ඔන්න අපිට කටවැඩ එහෙම කරලා බලන්න. අන්න දරුවා අපි උත්තරේ ගෙනල්ලා දැම්. ඉන්න අපි දෙනවා 3/4. අන්න 3/4. ඒක අපි ලියනවා 3/4. එතකොට 3/4 බෙදණ්ඩයි වෙන්නේ. අපි බලමු. 3/7. 4/28. 2/5 20/5. 20. හරි. 0.75. දැන් මේ 0.75 C එක ගුණ කරලා ප්‍රතිශතයක් කරා. දශම ස්ථාන දෙකම නැති වුණාම
අන්න අපිට ලැබෙනවා සේට ඇත්තමා. ඊළඟට අපි යනවා හත්තෙනි ගානට. අපි බලමු ප්‍රතිශත පිළිබඳ ගැටලු ආගන්න. මේක හොඳට ආගන්න. ප්‍රතිශත ගැටලු, ප්‍රතිශත පිළිබඳ ගැටලු, පිළිබඳ ගැටලු. දරුවනේ මේක අතිශයින් වැදගත්. ප්‍රතිශත තියෙන්නේ ගණන් තුනයි. ගණන් තුනක් ඉගෙන ගන්න ඕන ප්‍රතිශත ගැටලුවක් හදන්න පුළුවන්. ගණන් තුනක් ඉගෙන ගන්න ඕන ප්‍රතිශත ගැටලුවක් හදන්න පුළුවන්. බොරු නෙමෙයි. බලමු මෙන්න අවස්ථාව එක. අවස්ථාව එක බලමු මොකද අවස්ථාව එක. අපි සංඛ්‍යාවකුයි ප්‍රතිශතයකුයි දෙනවා. සංඛ්‍යාව සහ ප්‍රතිශතය දුන් විට, ප්‍රතිශතය දුන් විට අදාළ කොටස සෙවීම. අන්න බල මේක තමයි අපි කියන්නේ සංඛ්‍යාවකුයි ප්‍රතිශතයයි දීලා අදාළ කොටස සොයන්න කියලා. මොකද ඒකන එන අපි දෙමු රුපියල් 400න් සියයට අට සොයන්න. ඔන්න බලන්නකෝ මෙන්න සංඛ්‍යාවක් දීලා 400 කියන සංඛ්‍යාව දීලා අට කියන ප්‍රතිශතය දීලා. එතකොට මෙන්න 400 මෙන්න අල්න යන්න මෙන්න සියයට අට දරුවා 400 වරක් අට බෙදීම 100 බින්දු කැපිලා යනවා ඒකකය රුපියල් 32. එහෙනම් සංඛ්‍යාවයි ප්‍රතිශතයයි දුන්න මං අදාළ කොටස හොයාගත්තා රුපියල් 32යි. ඊළඟට ඔව් ප්‍රතිශතයයි අදාළ කොටසයි මං දීලා අහනවා සංඛ්‍යාව. එහෙනම් අපි එනවා අවස්ථාව දෙකට. අවස්ථාව දෙක ප්‍රතිශතය සහ අදාළ කොටස, අදාළ කොටස දුන් විට සංඛ්‍යාව සෙවීම. අපි බලමු සංඛ්‍යාව සෙවීම. අන්න අපි බලන්න යනු එන මොකද අපි දෙන්නේ බුදලගින් 108ක් යනු රුපියල් 32යි. මුදල කීය බලමු. මුදලකින් 108ක් යනු රුපියල් 32යි. මුදල සොයන්න. දැන් මොකද තර්කය? මේ තර්ක තුනයි තියෙන්නේ ගණිතයේ. තියෙන තියෙන අතරම තර්කනේ. තර්ක කරලා උත්තරයට යන්න ඕනේ. සංකල්පය නිවැරදිව ඔළුවට ගන්න ඕනේ. 108ක් යනු 32යි. මොකද මේ කියන්නේ? කොටස් 100කින් කොටස් 8ක් 32යි. 8ක් 32යි. එන එකක් හොයන්නේ කොහොමද? 8ක් 32 නම් එකක් හොයන්නේ කොහොමද? 8ක් 32යි. එකක් හොයන්න 8ෙන් බෙදනවනේ අපි. ඒතර එකක් එනවා. අහන්නේ 100ක් කොච්චරද? අන්න 100ක්. ඒක තමයි මුදල. අන්න බලමු අපි අරගමයි දුන්නේ 32 වරක් 100 බෙදීම 8 8 වරක් 4 අන්න අපේ රුපියල් 400 ලැබුණා. බලන්න එතකොට මේක දෙවෙනි අවස්ථාව. අපිට ගැටලු වෙන්න පුළුවන් මේ විදියට. අපිට ගැටලු වෙන්න පුළුවන් අනිත් විදියට. මොකද අනිත් විදිය? තව විදියක් තියෙනවනේ. දැන් මේකේ බලන්න සංඛ්‍යාවයි ප්‍රතිශතයයි දුන්නා. එතකොට අදාළ කොටස එවුවා. මේකේ දුන්නේ ප්‍රතිශතයයි අදාළ කොටසයි සංඛ්‍යාවයි. එහෙනම් අනිත් එක මොකද? අදාළ කොටසයි සංඛ්‍යාවයි දෙනවා. ප්‍රතිශත ආන. එහෙනම්
අදාළ කොටස අවස්ථාව තුන. අදාළ කොටස සහ සංඛ්‍යාව දුන් විට ප්‍රතිශතය සෙවි. ප්‍රතිශතය සෙවි. අදාළ කොටස රුපියල් 32 යනු රුපියල් 400 කවර ප්‍රතිශතයක්? ප්‍රතිශතයක්ද අන්න බලන්න. ආන්නේ ප්‍රතිශතය. ප්‍රතිශතය එනම් ප්‍රතිශතයක් ගොයන්න නම් දරුවනේ භාගයක් තියෙන්න ඕනේ. ප්‍රතිශතයක් ගොයන්න භාගයක් තියෙන්න ඕන. භාගයක් තියෙන්න ඕන. මොකද භාගය? 432. ආන්න 432. කොහොමද මෙයා ප්‍රතිශතයක් කරන්න කිව්වේ? 100න් ගුණ කළා. 100න් බෙදන්න කිව්වා. අන්න 100න් බෙදුවා. දැන් මෙතන එනවා 32 වරක් 100 බෙදීම 400. අන්න දරුවා බිංදු දෙක 100ට සුළුණා. අන්න අපේ 100ට අටා. අන්න ඒක තමයි තුන්වෙනි අවස්ථාව. දැන් අපි යමු අපි කරපු මේ වැඩේ මේ කාර්යයන් තුනම කැටි කරලා ගන්න තනි රූපයකට. ඔන්න බලන්න මෙන්න සංඛ්‍යාව. ආන්න සංඛ්‍යාව. සංඛ්‍යාව සංඛ්‍යාව දුන්නේ 400. සංඛ්‍යාව 400. අපි ප්‍රතිශතය දුන්නා 100ට 8. 100ට 8. මේ මගේ ගණිත ලෝකය. මේ මගේ ප්‍රතිශත ලෝකය. මෙන්න අදාළ කොටස. අදාළ කොටස. දැන් කියන්නකෝ මට. කියන්නකෝ මොනාද ඔගලන්ට මන් දුන්නේ කියලා. මන් දුන්න සංඛ්‍යාව. මන් දුන්න 100ට 8. ඒක තමයි මගේ පළවෙනි අවස්ථාව. ඒක තමයි. මොකද දෙවෙනි එක දුන්නේ? 100ට 8ක් කියන්නේ 32යි. එතකොට මේක දුන්න. මේක තමයි දෙවෙනිය. අවසාන එක අපි ආවේ මෙතෙන්ට. අන්න බලන්න. දැන් මෙතන 32 තිබුණේ. හරි. මේකයි මෙන්න ප්‍රතිශත ලෝකය. මෙතන තියෙනවා සම්පූර්ණයෙන්ම ප්‍රතිශත ලෝකය. මේක හොඳට තේරුම් ගන්න. මේ ගණන් තුන විතරයි අපිට වැදගත් වෙන්නේ. මේ ගණන් තුන විතරයි අපිට වැදගත්. මොකද්ද ගණන් තුන? 400යි 100ට 8යි දුන්නා. 32 ලබා ගත්තා. 100ට 8යි 32යි දුන්නා. 400 ලබා ගත්තා. 400යි 32 දුන්නා. 100ට 8 ලබා ගත්තා. එමනම් මං මේ ඉදිරිපත් කළේ ඕගලන්ට ප්‍රතිශත පිළිබඳ මූලික සංකල්පය. මේ සංකල්පය ගොඩක් වෙලාවට අපි ළඟ නැති වුණාම අපිට පුළුවන් කමන්නේ ප්‍රතිශත ගණන් හදන්න. මගේ අධ්‍යයනයේම ගොඩාක් දරුවෝ ප්‍රතිශත ගණන් හරියට හදාගන්නේ නැහැ. හැබැයි ගණිතයේ ලේසිම කොටසක් මේ සංකල්ප තුන හරියට ගත්තා නම් ඕන ප්‍රතිශතයක් හදන්න. අපිට 10 වසරේ අජුමදේ තියෙනවා ඊළඟට. බදු වර්ග ගැන ඉගෙන ගන්න. බදු. බොහොම වැදගත් වචනයක්. මොනවාද මේ බදු කියන්නේ? කවුද බදු අය කරන්නේ? බදු අය කරන්නේ රජය. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ තියෙන හැම රජයක්ම ජනතාවගෙන් බදු අය කරනවා. ඒ මොකටද? දැන් අපි දන්නවා රජය ජනතාවට යම් යම් සුබ සාධන කටයුතු. එතකොට යම් යම් දැන් යම් කිසි මොකක් හරි ජනතාවට කරදරයක් වුණාම යාමයි වතුර වගේ දෙයක් ඒ කියන්නේ ගම් වතුරක් වගේ ආවම එතෙන්දි සාහන සලසන්න වෙනවා. ඒ වෙනදම් පාරවල් තොටවල් හදවන්න. එතකොට අධිවේගී මාර්ග හදන්න වෙනවා. පාලම් බෝක්කු හදන්න වෙනවා. මේ වගේ රජයට විශාල
කටයුතු කරන්න. ඉට අමතර රජයේ සේවකයන්ට සහ පළාත් පහන්සේ විවිධායට වැටුප් ගෙවන්න තියෙන. විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවන්න. රජයකට විශාල කාර්යභාරයක් තියෙනවා. ඉතින් මේ මුදල් අපේ පාලක පක්ෂයට ගෙදරින් ගෙනලා දෙන්න බෑනේ. නේද? එහෙනම් මේක ජනතාවගෙන්ම මේ මුදල් අරගෙන ජනතාවට දෙනවා. ඒ ජනතාවගෙන් මුදල් ණය කරගන්න ක්‍රමයක් තමයි බදු කියලා කියන්නේ. මේක බදු වර්ග ගොඩක් තියෙනවා. නමුත් මෙතන වැදගත් බදු ජාති දෙකක් තියෙනවා. ඍජු බදු වක්‍ර බදු. ඍජු බදු වක්‍ර බදු. දැන් මොනවාද වක්‍ර බදු කියන්නේ? ඒ බදු අපිට පේන්නේ නැහැ. හැංගිලා තියෙන. දැන් පාංගෙඩියක් ගන්න. ඔය පාංගෙඩිය ඇතුලේ ලස්සනට බදු තියෙනවා. පාංගෙඩියේ බදු තියෙන පේනවද? නැහැනේ. කොහමද බදු තියෙන්නේ? දැන් පාම්පිටි ලංකාවට ආයන එන එක. අන්න පිටියාන යන කරන පිටි වලට බද්දක් ගන්නවා. ඒ පිටි වලට දාන බද්ද අර පාංගෙඩිය ඇතුලේ තියෙනවා. ඒතර පාංගෙඩියක් හදන ඊස්ට් ඕනේ. ඒතකොට ඊස්ට් වලට සමහර විට මං හිතන්නේ බදු ගන්නවා. ඒතර අන්න ඒ බදුත් ඒකේ තියෙනවා. පාන් හදන ජලය ඕනේ. අපි නලේ ජලය ගන්නකොට ඒ ජලය යම්කිසි මුදලක් ගෙවලා ගන්න. ආ ඒකෙත් සමහර විට බදු වැටෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ විදිහට ලුණු පාංගෙඩිය ඇතුලේ ගොඩක් වර්ගයේ බදු තියෙනවා මට පේන විදිහට. ඒතර ඒවට අපි කියන්නේ මොකද්ද? වක්‍ර බදු. වක්‍ර බදු නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ ඍජු බදු ගැන. කෙලින්ම ආය කරන බදු ගැන අපි කතා කරන්නේ. මොනවද? එකක් තමයි වරිපණම්. වරිපණම් බදු. අන්න වරිපණම් බදු. හරි. අපි බලමු මේකේ කරගෙන. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තීරු බදු. තීරු බදු. කෙලින්ම අය කරන බදු. ඊළඟට අපි අය කරන්නේ ආදායම් බදු. ආදායම් බදු. තව තියෙනවා ලස්සන බද්දක්. වැට්. එකතු කිරීමේ අගය මද බද්ද. වැලි වැඩට ටැක්ස්. 10 වසරේ දරුවන්ට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ බදු වර්ග ගැන. වරිපණම් බදු, තීරු බදු, ආදායම් බදු, වැට්. දැන් ගොඩක් වෙලාවට මගේ අත්දැකීම මේ පාඩම් උගන්වන්න ගියා අපේ දරුවෝ දන්නේ නැහැ මොකද්ද වරිපණම් බද්ද. මොකද්ද තීරු බද්ද? මොකද්ද ආදායම් බද්ද? මොකද්ද වැට්? ගොඩක් වෙලාවට අපේ දරුවෝ මේක දන්නේ නැහැ. නමුත් මේ වරිපණම් බදු කියන එක තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ. අපි බලමු මොකද්ද වරිපණම් බදු කියන්නේ. වරිපණම් බදු කියන්නේ දරුවනේ, දැන් අපි හිතමු අපි මහනගර සභා ප්‍රදේශයක ඉන්නවා. දැන් කොළඹ මහනගර සභාව, නුවර මහනගර සභාව. ඒතර මේ මහනගර සභාවේ තියෙන නිවාස ඉඩකඩම් කඩසාප්පු දේපළ වලට මේ මහනගර සභාවෙන් යම්කිසි සම්මත ප්‍රදේශයක් තියෙනවා බදු අය කරන්න. එතකොට මේ තක්සේරු වටිනාකමක් තියෙනවා ඒ නිවසට, ඒකට ප්‍රතිශතයක් බදු අය කරනවා. බදු අය කරලා කියනවා නිවසේ හිමියන්ට මේක ගෙවන්න. ඒ මහනගර සභාවල සාමාන්‍ය දියුණු ප්‍රදේශවල බදු ප්‍රතිශතය හුඟක් වෙලාට වැඩි. ඊළඟට එනවා නගර සභාවලට. ඊට වඩා ටිකක් අඩු දියුණු තියෙන පළාත්. ඒවත් බදු අය කරනවා. ඒවයි බද්ද අර තරම් විශාල නෑ. නමුත් අපෙන් බද්දක් අය කරනවා නිවාස ඉඩකඩම් කඩසාප්පු දේපළවලට. ඒවට තමයි වරිපණම් බදු කියන්නේ. ඊළඟට එනවා ප්‍රාදේශීය සභා. අර තරම් දියුණු නැති ප්‍රදේශ. ඒවත් බදු අය කරනවා. ඒවත් බදු අය කරනවා. ඒවනුත් බදු අය කරනවා. ඒත් නිවාසවලට තක්සේරු වටිනාකමක් දීලා තක්සේරුකරුවෙක් ඇවිල්ලා අන්න ඒවටත් අය කරනවා බද්දා. ඒ බදු වලටත් අපි කියන්නේ වරිපණම් බදු. මේ වරිපණම් බදු මුදල කොටස් හතරකින් ගෙවන්න පාසුකම් සලසලා. කොටස් හතරක් කියන්නේ කාර්තු එකක්. එහෙනම් කාර්තුවක කාර්තුවක බදු මුදල් ගෙවන්න පුළුවන් කොහමද? වාර්ෂික බදු මුදල. වාර්ෂික බදු මුදල කීයකට බෙදලාද? හතරකට බෙදලා. අන්න වාර්ෂිකයකට 800ක් ආව නම් ඒක හතරට බෙදලා පළවෙනි මාස තුනේ ජනවාරි පෙබ්‍රවාරි මාස තුන ඇතුළත ඒක ගෙවන්න පුළුවන්. ඊළඟ මාස තුනේදී ඊළඟ කොටස සමාන ප්‍රමාණ වලින් ගෙවන්න පුළුවන්. හැබැයි මේ මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ජනතාවගෙන් මේ මුදල් අය කරගන්න
ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ ජනවාරි මාසේ මේක ගෙවනවා නම් අර මුදළු බදු මුදලෙන් අපි 10% ප්‍රතිශතයක් හරි කීයක් හරි අඩු කරනවා කියලා. ඉතින් සමහර අය පහසුවට එහෙම ගෙවලා ඒ ප්‍රතිශතය අඩු කර ගන්නවා. කියුවේ නැත්තම් මොකද වෙන්නේ? කියුවේ නැත්තම් ඊට පස්සේ දඩ ගහලා තව බිලක් ගෙවනවා ගෙදරට. ඒත් ගෙවන්නේ. ආයිත් දඩ මුදල වැඩි කරලා එනවා. මෙහෙම ගෙවන්නේ නැතුව හිටියම රතුපාටින් එවනවා. ඔබේ දේපල තහනමට ගනු ලැබි. අන්න එවැනි කෙනෙක් දිගටම ගෙවන්නේ නැතුව හිටියොත් නගර සභාවෙන් හෝ ප්‍රාදේශ සභාවෙන් ඒකට නඩු පවරලා නඩුවෙන් කියනවා අය කරගන්න. ඒතකොට රජය පිස්කල් නිලධාරියෙක් එක නගර සභාවෙන් ඇවිල්ලා බලනවා ගෙදර මොනවද තියෙන්නේ. ආන්න වර්ල්ඩ් කප් බල බල ඉන්නවා මැච් එක. අර ටීවී එක මැච් එකත් එක්ක මුස්සගෙන යනවා. මම දන්න විදියට එහෙම ගෙනියලා ඒක විකුණලා ඒ මුදල ආය කරගන්න. එහෙම නීතියෙන් අවශ්‍යය තියෙනවා. මම කුඩා කාලේ මට මතක 4 වෙනි පන්තියේ ඉද්දි මම එතකොට මොරටුවේ ඉස්කෝලේ ගියේ. මම ගෙදර එන වෙලාවේ මේ අල්ලපු ගෙදර වහලේ උළු බානවා. මට ඒ කාලේ මේක තේරුන්නේ නැහැ මොකද මේ උළු බාන්නේ කියලා. ඒක මම අහුවම කිව්වා මේ මොනවද කියවලා නැහැ කියලා. පසු කාලේ තමයි මට තේරුනේ මේ උළු බෑවේ ඇයි කියලා. ඒ කාලේ එහෙම වැඩ තිබුණා. මට හොඳට මතකයි ඒ සිද්ධිය. ඉතින් කොමරියේ මුදල අය කරගන්න නගර සභාව හෝ ප්‍රාදේශ සභාව පෙළඹෙනවා. ඒ මිනිස්සු ඒක නිසා කොමාරි මේ මුදල ගෙවනවා. නැත්තම් Tamanට කරදර ඉරියර වෙන නිසා. හොඳයි. ඒතර වරිපණම් බදු මුදල කියන්නේ මොකද්ද? සරල වශයෙන් කියනවනම් නගර සභා, මහානගර සභා, ප්‍රාදේශීය සභා, බල ප්‍රදේශ තුල තියෙන නිවාස ඉඩකඩම් කඩසාපු දේපළ වලට වාර්ෂිකව අය කරනවා තක්සේරු වටිනාකමින් ප්‍රතිශත. අන්න ඒකට තමයි අපි කියන්නේ පරිපණම් බදු කියලා. මේක මාස 3කට මාස 3යි කියන්නේ කාර්තුව 3යි 3යි 6 එහෙමනේ 3 6 9 12 මාස 3ෙන් 3ට ගෙවන්න පුළුවන්. කාර්තුවක් කියන්නේ මාස නම් 3යි වාර්ෂික මුදලෙන් නම් 4 එකයි. පටලවා ගන්න එපා. වාර්ෂික බදු මුදල 4ට බෙදුවත් කාර්තුවක මුදල. කාලය ඇවුවොත් කාර්තුවක් කියන්නේ මාස 3. දැන් අපි යමු මේ පිළිබඳ ගැටලුවක් හොයාගෙන යමු. ඔබේ නිදසුන අංක 1 වාර්ෂික වටිනාකම 36,000ක් ලෙස තක්සේරු කරලා ඇති නිවසක් සඳහා. ඔන්න අපිට අමතක වෙන හින්දා අපි කටුවෙන් දාගමු. රුපියල් 36,000ක් ලෙස තමයි තක්සේරු කරලා තියෙන්නේ. මේක තමයි තක්සේරු වටිනා. 104ක වාර්ෂික වරිපණම් මුදලක් අය කරේ. කාර්තුවට ගෙවී දු වරිපණම් මුදල ගණනය කරන්න. ඔන්න ගාන. ඔන්න වර්ෂයකට 104යි. හරි. දැන් මේ ගානේ සාරාංශයක් තමයි තියෙන්නේ. ඕන්නම් අපිට පුළුවන් එක සැරේම කාර්තුව හොයන්නත්, නමුත් අපිට කොටස් දෙකකට හොයන්න පුළුවන්. අපි මුලින්ම හොයමු වාර්ෂික වරිපණම්. වරිපණම් මුදල, වරිපණම් බදු මුදල කියන්නත් පුළුවන්. හරි. මෙන්න 36,000. අන්න සංඛ්‍යාව, අන්න සංඛ්‍යාව මෙන්න ප්‍රතිශතය. මං කිව්වේ අන්න. එතකොට 36,000යි 104යි. ඕන්නම් අපිට පුළුවන් 36,000 වරක් 4 බෙදීම 100. පැහැදිලි වැඩේ. බිංදු වරක් බිංදුවයි 24යි 2යි අන්න. අවුරුද්දට ගෙවන්න සිද්ධ වෙනවා රුපියල් 1440. කොහොමද අපි කාර්තුවක මුදල හොයන්නේ? කාර්තුවකට ගෙවිය යුතු මුදල. එතකොට අවුරුද්දට 1440 අපි 4 බෙදන්න ඕනේ. 4 × 3 = 12යි, 6යි 0යි. එහෙනම් කාර්තුවක වරිපණම් මුදල කීයද? රුපියල් 360ක් තමයි උත්තරේට ලැබෙන්නේ. අපි යනවා ඒකේ තියෙනවා නිදසුන 2. නගර සභා බල ප්‍රදේශයක පීටි කඩකාමරයක් සඳහා වාර්ෂික තක්සේරු අගය 24,000. ඔන්න බබු 24,000යි තක්සේරු. මේ කඩකාමරය. හරි. වනාතර ඒ සඳහා කාර්තුවකට අය කරන වරිපණම් බදු මුදල රුපියල් 300කි. කාර්තුවකට තමයි 300ක් දෙන්නේ. කාර්තුවකට රුපියල් 300කි වරිපණම් බදු මුදල. අහන්නේ බදු ප්‍රතිශතය.
බදු ප්‍රතිශතය. ඔන්න බලන්න මං අර කිව්ව කතාව වරුද්ද කියලා. මෙන්න කාර්තුවක මුදල කියද තුන්සිය ඒකක දාන්න ඕන්නේ. මෙන්න වාර්ෂික මුදල හොයන විදිය කියන්න. ඔව් කියන්න. තුන්සියව හතරයි. අන්න වාර්ෂිකව ගෙවන්න ඕනේ රුපියල් 1200. ඒ කොච්චර? තක්සේරුවකටද? එනම් 24000. එනම් වරිපණම් බදු ප්‍රතිශතය. 24000ට 1200 නම් මෙන්න 100. ඔව් 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 අපේ ප්‍රතිශත ලකුණ. දැන් බලන්න මේකේ මේ සංඛ්‍යාවයි අදාළ කොටසයි දීලා මොකද්ද? ප්‍රතිශතය ආනවා. මම බොරුද කිව්වේ? ඒ ගණන් තුන විතරයි ඕන කරන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔගලන්ට මේක ආපස්සට ගිහිල්ලා බලන්නත් පුළුවන් ඒ අවස්ථා තුන මොකද්ද කියලා. ඒක ඔබට සැලසිලා තියෙන විශේෂ වාසියක්. නැවත නැවත බලන්න පුළුවන් ඒ සංකල්පය හරියට ඔළුවට දාගන්න. දැන් අපි මේක බලන්න. 1200යි. මේක 100යි. මේක 24000යි. බිංදු සුළු කරමු ඉස්සල්ලා. 3යි 1යි 2යි 3යි. 12සර 10යි 12සර 2යි. 10 දෙකෙන් බෙදුවා 105යි. අන්න අපේ නිදසුන දෙක තමයි අපි කතා කළේ. ඊළඟට මොකද්ද? ඊළඟට අපි කතා කරන්නේ තීරු බදු. සමාලමයි ඇහුවම මේ ගැන අවබෝධයක් නැහැ. හැබැයි ඒ දරුවන්ට අපි නිකන් ඉංග්‍රීසි වචනයක් කිව්වොත් ඩියුටි ෆ්‍රී අන්න මතක් වෙනවා. විශේෂයෙන් රට ගිහිල්ලා තියෙන ළමයින්ට නම් මේ ඩියුටි ෆ්‍රී කිව්ව ගමන් මේක මතක් වෙනවා. මේ තීරු බදු කියන්නේ මොනවද? මේ ඩියුටි තමයි. කවුද මේව අය කරන්නේ? මේව අය කරන්නේ රජය. කොහෙදීද? රේගුවේදී. දැන් ඕගොල්ලෝ දන්නවා ලංකාවට භාණ්ඩ ආනයනය කරනවා. එහෙම ආනයනය කරනකොට රජය පණවලා දිනවා බදු ප්‍රතිශත යම් යම් භාණ්ඩ සඳහා රේගුද ඒවාය කරගන්නවා. දැන් මෝටර රථයක් නම් ඒකේ තත්ත්වය අනුව 60 70 80 100 විවිධ ගණන් වලින් බදු අය කරනවා. ඒතර සීතකරණයක් ගෙනාවොත් ඒකට දාලා දෙනවා නීතියක්. මෙන්න මේ જાතිය සීතකරණ වල මෙච්චර බදු ගෙඳලා ගෙවන්න. මෝටර සයිකලයක් ගෙනාවොත් මෙන්න මෙච්චර බදු මුදලක් ගෙවන්න. එතකොට මහාන මැෂින් එකක් ගත්තොත් ටීවී එකක් ගත්තොත් ඒකේ අර සුඛෝපභෝගී බව වැඩි වෙන්න බදු ප්‍රමාණය වැඩි. දැන් මෝටර රථවලත් සුඛෝපභෝගී තත්ත්වය වැඩි වෙද්දී පණවල තියෙන බදු ප්‍රතිශතය වැඩි. දැන් ඔය තීරු බදු සහන දෙනවා කියන්නේ දැන් පිටරට රැකියා කරන අයට රජය දීලා තිනවා යම් කිසි මුදලක්. ඒවා තීරු බදු රහිතව තීරු බදු රහිත සාපෝගින් එයාපෝට් එකේදී ගන්න පුළුවන්. ඒක ඒ ජනතාවට සලසලා තියෙන වාසියක්. වෘත්තිකයන් සඳහා වාහන විශේෂයෙන් ඇමතිවරු ඒ වගේ දේශපාලනඥයන් සඳහා බදු රහිත වාහන වෛද්‍යවරු මේ වගේ යට දෙනවා. මේ තීරු බදු රහිත භාණ්ඩ ගන්නත් ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේවා ගැන තමයි කතා කරන්නේ. මේ තීරු බදු පණවල තියෙන්නේ රජ මුදල් ඇමතිවරයා. එයා මොකද කරන්නේ? අයවැය කතාවේදී කියනවා මේ බදු ප්‍රතිශත වෙනස් වෙන ආකාරය. මුදල් අමාත්‍යතුමා තමයි මේ තීරු බදු ප්‍රතිශත රජය අය කරන තීරණය කරන්නේ. මේ ගැන ඕගොල්ලෝ අහලා ඇති සමහර විට. හොඳයි. අපි තීරු බදු ආශ්‍රිතව අපි යනවා නිදසුන. අපි යනවා නිදසුන යාගේ එකට යනවා. එක්තරා උර්ලෝසු වර්ගයක් ආනයන වටිනාකමින් 10%ක් තීරු බදු වශයෙන් ගෙවිය යුතුයි. තීරු බදු වශයෙන් ගෙවි. මේ උර්ලෝසු වර්ගයකට දාලා තියෙන බද්දා. රුපියල් 5000ක් ආනයන වටිනාකමත් උර්ලෝසු වල ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. ඔන්න බබෝ 5000කට ගෙනාවා උර්ලෝසුව ආනවා ගෙවන බදු මුදල. මට කියන්න බැරි වුණා දරුවනේ ආනයන භාණ්ඩ සඳහා විතරක් නෙමෙයි. මේ රටින් අපනයන කරන භාණ්ඩ වලටත් රජය බදු අය කරනවා. එම අය කළා සමහර දේවල් ප්‍රතිශත වැඩි කළා අපනයනය කිරීම සමහර දේවල් වලට අධෛර්යමත් කරනවා. දැන් ආනයනයේ සමහර දේවල් අධෛර්යමත්පත් කරනවා. දැන් අපි මේ ලංකාවේ අලවැවිලා අල පළදාව ලැබෙන කාලේ රජය මොකද කරන්නේ? පිටරටින් නාණය කරන අලවලට විශාල බද්දක් පනවනවා.
නැත්නම් එහෙ අලගෙනවා මේ අල විකුණ ගන්න බැරි වෙනවා. ලුණු වලටත් ඒ වගේ. તો මේවා රජය මගින් රජයේ අමාත්‍යතුමා මගින් මේ බදු වනේ වෙනස් කර පරිණවල. එතකොට මතක තියාගන්න ආනයනේ විතරයි අපණ යන බදු වල. දැන් මෙන්න බලන්න 5000යි ඔර්ලෝසු. මෙන්න බදු ප්‍රතිශතය. මොකද්ද මේ? සංඝයාවයි ප්‍රතිශතයයි දීලා. අදාළ කොටස හොයන්න ඕනේ. ඉතින් හරි ලේසි. අපි ලියනවා ගෙවිය යුතු බදු මුදල. කොහමද එව්වේ? මෙන්න 5000. ආන්න අපි ගන්නවා ප්‍රතිශතය 100%. අන්න බබෝ 5000 100%. එතකොට අපි ලවයේ පද ලිව්වා. හරයේ 100 ලිව්වා. බින්දු දෙකක් කැපිලා ගියා. රුපියල් 500යි. එතකොට මේ බදු මුදල ගෙව්වම 5000ට ගෙන ආපු භාණ්ඩේ කීයක් බවට පත් වෙනවද? 5500ක් මිල වෙනවා. අපි යනවා ඊළඟට නිදසුන අංක දෙකට. මෝටර රථයක් ආනයනයේදී එහි වටිනාකමින් 60%ක් තීරු බදු ගෙවිය යුතුය. 60%ක් තීරු බදු. විශාල ප්‍රමාණයක් ඒක. හරි. රුපියල් මිලියන 2ක් වටිනා මෝටර රථයක් සඳහා බදු ගෙවීමෙන් පසු වියදම් වී ඇති මුදල සොයන්න. මිලියන 2යි. ආනයන මිල මිලියන 2යි. මිලියනයට බිඳු කියලා. මිලියනයට බිඳු 6යි. අන්න අපි දන්නවා. එතකොට බලන්න. මේ ගාන ක්‍රම දෙකකට හදන්න පුළුවන්. ඕන අපි ඉස්සලා බලනවා තීරුබදු මුදල. ගෙවිතු තීරුබදු මුදල. අපි ඒ විදිහට යමු. මෙන්න ක්‍රමය එක. ක්‍රමය එක. ගෙවිය යුතු තීරු බදු මුදල්. කොහොමද යන්නේ? කොහොමද යන්නේ? මෙන්න සංඝයාව, මෙන්න මං කිව්වා සංඝයාව, මෙන්න ප්‍රතිශතය. 100%ට දාන්නත් පුළුවන්, එක සැරේම 100%ට දාන්නත් පුළුවන්. එතකොට 2.6ක් උඩ මෙතන 60ක් මෙතන බින්දු 2ක්. අපි බින්දු 2ක් කැපුවා 100%ෙන් බෙදුවා. බින්දු 4යි. මෙයත් එක බින්දු 5ක් ඉතුරුයි. බින්දු 3යි බින්දු 5යි 12න් 2යි 1යි. බදු මුදල 1,210,000යි. එහෙනම් බදු ගෙවූ පසු වටිනාකම. බදු ගෙවූ පසු මිල. දැන් මේවයිදී හොඳම වැඩේ තමයි දරුවනේ මේ මිලියන 2 මෙහෙම ලියනවා. ඔන්න දෙපාර කරන්න වෙන්නේ නැහැ. නැත්නම් එකයට ලියලා කඩු වැඩේ කරලා එහෙම ඕන්නේ නැහැ. 1,210,000 මෙතන ලියනවා. දැන් අපි ඒකතු කරනවා. මිලියන 3යි සද්ද කරන්නේ 210,000යි. මිලියන 3යි රුපියල් මිලියන 3යි 210,000යි බදු ගෙවුවාට පස්සේ. දැන් මේක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා මේක හදන්න. එක පේලියෙන් හදන්න පුළුවන්. මොකද්ද මේ එක පේලියේ ක්‍රමය කියලා බලමු. අන්න ක්‍රමය දෙක. අන්න ක්‍රමය දෙක. හොඳයි. මොකද්ද තර්කය? 100ට ගත්ත ගෙනාවා. බදු ගෙවනවා 60ක්. 100ට ගෙනාවන රුපියල් 100ට ගෙනාවන මුදල් රටේ 60ක් බදු ගෙවනවා. එහෙනම් බදු ගෙවුවට පස්සේ කීයක් වෙනවද රටේ? 160ක් වෙනවා. එතකොට 100 භාණ්ඩය අර 60 එකතු වෙලා 100%ට 160 බවට පත් වෙනවා. එන එක සැරේම අපි හොයනවා බදු ගෙවූ පසු. බදු ගෙවූ පසු වටිනාකම. කියන්නේ වියදම් වෙන එකත් එක වටිනාකම. මෙන්න අපේ මිලියන 2. මෙන්න මිලියන 2. අන්න 100 160 බවට පත් වෙනවා. එතකොට දරුවනේ මෙන්න මිලියන 2. අන්න 160. මෙන්න 100. 1 2 1 2. බින්දු කීයක් ඉතුරුද?
හතරයි එකයි පහයි එකයි දෙකයි තුනයි හතරයි පහයි දාසයේව දෙකක් තිස් දෙකයි මෙන්න දෙක මෙන්න තුන තර කියද උත්තරේ තුන් මිලියන දෙසිය දායි මෙතන ආවි තුන් මිලියන දෙසිය දායි බයි මේක වැඩේ වැඩි මේක වැඩි ලේසි පුළුවන් තරම් අපි ගණිතය මේ වගේ අඩු පියවරවලින් හදන්න උත්සාහ කරන්න ඕනේ අපි යනවා තවත් නිදසුනකට අපි ඒක නිදසුන තුන හැටියට දකින්න ශ්‍රී ලංකාවේ සිට බැද පෙරදිග රටවලට රුපියල් 300,000ක් වටිනා පළතුරු තොගයක් අපනයන කිරීමෙන් 300,000යි ආන්න මේමයි ලියන්නේ ශබ්ද කරන්නේ 300,000යි අපනයන කිරීමේදී රේගුව විසින් අය කළ තීරු බදු මුදල 18,000ක් බදු අය කෙරුවලු 18,000ක් බදු අය කෙරුවලු දහට දහක් බදුවයි රහන්නේ මොකද තීරු බදු ප්‍රතිශතය දැන් සංඝයාව දිනන 300,000 අදාළ කොටස කීයද 1000 එන අපිට එක පහළ යන්න පුළුවන් බදු ප්‍රතිශතය ඔන්න ලියන්න පුළුවන් තොගේ වටිනාකම ගෙවූ බදු මුදල බදු ප්‍රතිශතය අපි එක පාටම බදු ප්‍රතිශතය දියමු මෙන්න 300,000යි මෙන්න 18,000යි හරි 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 ඔන භාගය කොහොමද ප්‍රතිශතය කරන්නේ සියෙන් ගුණ කරලා ප්‍රතිශත ලකුණ දාන අන්න දරුවනේ මෙන්න 18,000 මෙන්න 100 මෙන්න 300,000 අපේ ප්‍රතිශත ලකුණ එකයි දෙකයි තුනයි හතරයි පහයි එකයි දෙකයි තුනයි හතරයි පහයි 18 අපි බෙදෙනවා තුනෙන් අපිට එනවා 6. ඒක තවත් නිදසුණක් දිනවා අපි ඒකත් බලමු. ආනයනය කරන ද රූපවාහිනී යන්ත්‍රයක් සඳහා වටිනාකමින් 15%ක බදු ප්‍රතිශතයක් අය කරයි. ඔන්න අපේ සාරාංශය ලියන්නේ. අය කිරීමෙන් පසු වටිනාකම 28,000 අන්න 750ක් විය. ආහා මේ මොකද්ද? බදු අය කෙරුවට පස්සේ බදු අය කෙරුවට පස්සේ වටිනාකම තමයි මේ. අහන්නේ අය කිරීමට පෙර පෙර ගෙන ආපු වටිනාකම අහනවා බද්ද අය කරන්න පෙර. දැන් පොඩි තර්කයක් මෙතන තියෙනවා. මෙතන තියෙන්නේ 15ක්. 100ට ගෙනාවනම් බදු අය කළාට පස්සේ කීයක් වෙනවද? කියක් වෙනවා 15 නෙවෙයි 115ක් අන්න 100ට 115 තමයි දරුවනේ මේ කියන 28,750 115ක් තමයි මේ ගාන දැන් එකක් හොයන්නේ කොහමද කියනකෝ 115ක් මෙච්චරයි එකක් හොයන්නේ කොහමද 115ෙන් බෙදන්න 100ක් හොයන්නේ කොහමද 100ෙන් ගුණ කරන්න එනම් බදු ගෙවීමට පෙර ගෙවීමට පෙර වටිනාකම අන්න දරුවා 28,750 බෙදුවා කියෙන්ද 115ෙන් ගුණ කෙරුවා 28,750 දැන් මේක පරිස්සමට අපි සුළු කරගන්න ඕනේ. කොහොමද අපි මේක පරිස්සමට සුළු කරන්නේ කියලා බලමු. මට පේනවා මේක පහෙන් කැපෙනවා කියලා. 5^2 = 10යි. 15^3යි. මේකත් පහෙන් කැපෙනවා. 2.0යි. දැන් මේ 23 ප්‍රථමක සංඛ්‍යාවක් නේ. එහෙනම් බෙදන්න බෑ. එනම් අපි උපක්‍රමශීලීව දීර්ඝ බෙදීමක් දාලා අපි ලෝභ නැතුව බෙදන්න ඕනේ. පලංචියක් වගේ එකක් බැන්දා. අන් පලංචියක් බැන්දා. අන් උඩ නැගලා බෙදනවා දැන්. 23. 28ට 23 1යි. 57ක් ඉතුරුයි. 2යි. 6යි 4යි. 1යි 1.5යි 5ක් යනවා 115 බිඳුවට බිඳුවයි
එතකොට 1250. එතකොට මේකෙන් සුළු කරොත් 1250. එතකොට 1250 ගුණ කිරීම 20. බිंदु 2යි. 1යි 2යි. දෙවර 5 10යි 1ක් පිට. 5යි. 2යි. කීයද අපිට ආවේ බලන්න. රුපියල් 25000ක් ආවේ. ඊළඟට අපි කතා කරන්නේ ආදායම් බදු ගැන. අපි කතා කරා වරිපණම් බදු. අපි කතා කරා තීරු බදු. එහෙනම් මෙන්න ආදායම් බදු. මොකද්ද මේ ආදායම් බදු කියන්නේ? මොකද්ද ආදායම් බදු කියන්නේ? ආදායම් බදු. දැන් මෙහෙමයි. දැන් පුද්ගලයෙකුට ඕන පුද්ගලයෙකුට රැකියාවෙන් මුදල් ඕන තරම් අම්බ කරන්න පුළුවන්. හැබැයි සාධාරණ විදිහට වෙනත් ව්‍යාපාර කටයුතු වලනුත් සාධාරණ විදිහට මුදල් හම්බ කරන්න පුළුවන්. ඒක තමයි විධිමත් සාධාරණ ක්‍රමයට හම්බ කරන මුදල්. රජයේ නීතියක් දාලා තිනවා. මේ වාර්ෂික මුළු ආදායම් මුදල එයාගේ මුළු ආදායම රුපියල් 500,000ක් දක්වා බදු අය කරන්නේ නැහැ. එයාගේ සාමාන්‍ය එදිනදා කටයුතු වලට රුපියල් 500,000ක් දීලා තිනවා. දැන් මේක අපි ඉස්සර වගේ ලක්ෂ 5යි කියන්නේ නැහැ ගණිතේ. අපි කියන්නේ රුපියල් 500,000යි. ඒ 500,000ට වර්ෂයේදී යාට වැඩ කටයුතු කරගන්න බදු නිදහසක් දෙනවා. ඒතර මේ පුද්ගලයා ඊට වැඩිය උපයනවා නම් 500,000ට වැඩිය. ඊළඟ 500,000ට යනකම්ම 4%ක් තමයි බදු අය කරන්නේ. ඊළඟ 500,000ට 8%. ප්‍රමාණය මේක 4 ගුණාකාර නිසා මතක තියාගන්න ලේසි. තමන්ගේ බදු මුදල තමන්ටම හදාගන්න පුළුවන්. මේ පුංචි දේ දන්නවනේ. 4 12,000 20 27. හැබැයි මෙතන 24 මිලියන 3ක් දක්වා හෝ ඊට වැඩි වුණත් මේ ගානම තමයි අය කරන්නේ. මේ මහබංග වාර්තාව 2013 තමයි උපයාගෙන තියෙන්නේ. රජය 2011 සිට මේ බදු අය කරන ක්‍රමය තමයි මේකේ දාලා තියෙන්නේ. සෝ අපිට පුළුවන් ඕනම ගානක් දැන් මේක මතක හිටිනවා. 4 8 12 16 කඩපාඩම් කරන්න ඕනේ. 4 ගුණාකාර නිසා මතක ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඕනේ 500,000 පළවෙනි ආදායම් බද්දෙන් නිදහස. පළවෙනි අපිට දීලා තියෙනවා නිදසුන. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 575,000යි. ලියාගමු අපිට. එතකොට නැවත ගාන කියවන්න ඕනේ. අන්න එයාගේ වාර්ෂික ආදායම 575,000. එම වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කරා. ඔන්න මුළු ආදායම. මුළු ආදායම රුපියල් අපි පස්සේ දාමු 575,000. එයාට දෙනවා බදු නිදහස දෙනවා 510,000. හරි. එහෙනම් බද්දට යටත් ආදායම කොහොමද වෙන්නේ? මේකෙන් බදු නිදහස දුන්නම අන්න එයාගේ බද්දට යටත් ආදායම රුපියල් 75,000. එහෙනම් එයා බදු ගණන් ඕනේ මේ 75,000. එහෙනම් ගෙවිය යුතු බදු මුදල් ඔන්න බලන්න. මෙන්න 75,000 මතකයිනේ 104. අන්න 104. මං කිව්ව දෙයමයි මේ සංඛ්‍යාව ප්‍රතිශතය. එහෙනම් මෙන්න 75,000යි මෙන්න 4යි මෙන්න 100යි. එතකොට මේක ගුණ කරනවා 4 රුපියල් 0.20 0.2 3. අන්න එයාගේ වෙන බදු මුදල රුපියල් 3000යි. අපි ඊළඟට යමු නිදසුන 2. එක්තරා ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම 1,650,000ක් විය. 1,650,000ක් විය. මේක තමයි මුළු ආදායම. දැන් අපිට මේකේ බදු ගණනය කරන්න ඕනේනේ. අපි ඉස්සෙල්ලා මේක බිඳගමු. මුළු ආදායම. කියද? රුපියල් ඕනේ. 1 මිලියන
හයසය පනස්දායි. ඔන්නේ කලිව් හරි. දෙනවා බදු නිදහස බදු අය කරන්නේ. බදු නිදහස දෙනවා. කොචර දෙනවද බදු නිදහස. රුපියල් පන්සියද ආයි කියලා පිට මතකයි. අන්න. කොට බද්ධට යටත් ආදායම. යාව බද්ධට යටත් ආදායම හොයන. බද්ධට යටත් ආදාය. මේකෙන් බිින්දු තුනයි මේකෙන් බිින්දුවයි මෙතන පහයි එකයි එකයි අන්න බල. එක මිලියන එකසිය පනස් දාකට බදුගේ වණ්ඩුව. එනම් මෙන්න දරුවා සියයට හතරේ ආදායම සියයට හතරේ බදු අය කරන ආදායම පන්සිය දාක් තියෙන. අපි ඒක අඩු කරන. අඩු කරාම අපිට එනෝ ඉතිරි ආදායම. ඉතිරි ආදායමනෝ බිින්දුවයි 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 පහයි. එකොලාම් පාක් හයයි. හයසය පනස් දායි ඉතිරි ආදාය. අන්න අන්න. ඊළඟ පන්සිය දාට කියද මේකට සියයට හතරන සියයට අටේ ආදායම. බදු ගෙවන ආදාය බදු ගෙවන ආදාය පන්සිය දායි. අන්න අපි ඒකත් අඩු කරාම අපිට එකසිය පනස් දාක් ලැබෙනවා. එතකොට ඒකට සියයට හතරයි සියයට අටයි ඒක තමයි සියයට දොලායි බදු ගෙවන ආදාය බදු ගෙවන ආදාය. දැන් ඕක බලන්න හොඳ ළමයි වගේ බදු මුදල ගණනය කරන විදිය. මෙන්න සියයට හතරේ ආදාය. මේකට සියයට හතරයි. මෙන්න සියයට අටේ ආදාය. මේකට සියයට අටයි. අන්න ඊටත් වැඩි ආදාය. මේකට සියයට දොළහයි. ඔන්න දරුවා. දැන් අපිට තියෙන්නේ මේකේ බදුව ප්‍රමාණය ගණනය කරගන්න. කොහමද පන්සිය දාට සියයට හතරයි. එන අපි ලියනවා මෙන්න මෙතන සියයට හතර බැගින් බදු මුදල හොයමු හොයමු. ඔන්න පන්සිය දාහ ඔන්න පන්සිය දාහ ඔන්න සියයට හතර. අපි දේසි විදිහට තමයි හැමතිස්සම කියලා දුන්නේ වරදින්න දිවිදියක් තමයි හතරෙන් ගුණ කරලා අන්න බිින්දු දෙක දැම්ම එකයි දෙකයි එකයි දෙකයි බිින්දු තුනක් ඉතුරුයි පස්වර කතර විස්සයි. අන්න එයාගේ වන්න ඕනේ විසිදා. පළවෙනි පන්සිය දාට එයාගේ වන්න ඕනේ රුපියල් විසිදා. එනම් සියයට අට බැගින් බදු මුදල කොහොමද වෙන්නේ? අර පන්සිය දාට හොයන්න ඕනේ සියයට අටක්. කරදර වෙන්න එපා. සියයට හතර විසිදානම් සියයට හතර විසිදානම් ඒ වගේ දෙගුණයයිනේ සියයට අට. අන්න බදු මුදල හතලිස් දායි. සියයට හතර එව්වා සියයට අට එව්වා. තව ගෙවන්න තියෙනවා සියයට දොළහක්. කාටද? එකසිය පන්දාය එකසිය පනස් එනම් සියයට දොලායේ බදු මුදල. මෙන්න එකසිය පනස්දායි මෙන්න සියයට දොලායි. ඔට එකසිය පනහයි බිින්දු තුනයි මෙන්න දොළහයි මෙන්න බිින්දු දෙකයි සියයට සුළුන බිින්දු තුනක් එතනේනු දෙකක් එෙනවා දොළොසර පාටයි හයයි. අන්න එතනේ නො රුපියල් දහට දා. දැන් කෝපද මේ මනුස්සයා ගෙවන්න ඕන මුළු බදු මුදල හොයන්නේ. විසිදායි හතලිස්දායි දාට දායි. එනම් අපි මෙතන ලියමු මුළු බදු මුදල. මුළු බදු මුදල. විසිදායි විසිදායි. අදලිස් දායි අදලිස් දායි
18000 රුපියල් කීයද? රුපියල් 78000 මේ මිනිස්සයා අවුරුද්දකට බදු ගෙවන්න ඕනේ. අන්න ආදායම් බදු බොම ලේසියෙන් ගණනය කරපු විදිය. මෙන්න මෙතන තමයි වැදගත්ම කොටස ගානේ. මුලින්ම ආදායම්. බදු නිදාස දෙනවා. බද්දට යටත් ආදායම්. ඒක කඩා ගන්න ඕනේ 4 8 12 ඒ විදියට. ඊට පස්සේ තමයි ගණනය කරන්න ඕනේ. හොඳයි අපි එනවා ඊළඟට අපේ අවසාන කොටසට. එකතු කළ ආගය මත බද්ද. එකතු කළ අගය මත බද්ද. value added tax වැට් කිව්වම ලේසි. වචන රාශියක් ලියනවට වඩා වැට් කිව්වම ලේසි. value added tax. දැන් මොකද්ද මේ? දැන් අපි ගිහිල්ලා භාණ්ඩයක් ගන්නවා. විදුලි උපකරණයක්. වර්ණ රූප ආයනයක් ගන්නවා. ඒතර ඒක ගාලා දිනවා මිල 48000යි. ඒස ආයතනය අපිට කියනවා මෙන්න මිල 48000යි. ඕගොල්ලෝ රජයට ගෙවන්න ඕනේ 15% බදු මුදලක් වැට් එක. ඒතර ඒගොල්ලෝ 48000ට මේ 15% වැට් එක දාලා ඒක ඉකසු කරලා අන්න දෙනවා බිල අපිට. ඒතර අපි අර 48000ට මේ එකතු කළාගේ මත බද්ද එකතු කළා තමයි ගෙවන්නේ. ඔන්න අපි යනවා වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් බලන්න. ඒ විශේෂඥ වෛද්‍යවරයාගේ යම් කිසි මුදලක් තියෙනවා. ආයතනයත් මුදලක් තියෙනවා. ඒ දෙකම එකතු කළා රජය දාලා තිනවා බදු ප්‍රතිශතයක් සේවාව සඳහා එකතු කළ අගය මත බද්දක් ගෙවන්න. ඒතර ඒකෙත් යම් කිසි ප්‍රතිශතයක් තියෙනවා 10 15 එක ගෙවන්න ඕන. ඊළඟ අපි ලොකු හෝටලයකට යනවා කෑම කන්න. ලොකු හෝටලයක්. අල්ලපු විතර කලින් දෙවිවට එහෙම ගන්නේ නැහැ. ඉතින් ලොකු හෝටලයකට අපි ගිහිල්ලා ආහාර ගත්තොත් අන්න ඒකේ බිල දාලා යටින් දානවා වැඩි ප්‍රතිශතය එකතු කරලා අපිට ගෙවන්න ඕන. අපි ගෙවන්න ඕන. ඒතකොට මේ මුදල් ඒ ආයතන වලින් මොකද කරන්නේ? අපෙන් එකතු කරලා ඒගොල්ලෝ රජයට ඒ මුදල් යවනවා. අන්න රජය තවත් මුදල් එකතු කරගන්න ක්‍රමයක් තමයි මේ වැඩි. තව විවිධ ක්‍රම තියෙනවා. මේක තවත් එක ක්‍රමයක්. මේවා භාණ්ඩ හා සේවා සඳහා තමයි අවය කරන්නේ. මුලින් මේකට තිබුණේ භාණ්ඩ හා සේවා බද්ද කියලා GST. නමුත් ඒක පසුව වෙනස් කරා. වෙනස් කරලා අලුත් වචනේ ආවා VAT. අපි බලමු මොකද්ද මේ එකතු කළ ආගය මත බද්ද කියන්නේ කියලා බලමු. ඒගොල්ලෝ දෙනවා අපිට නිදසුන එක. දැන් ඕගොල්ලන්ගේ දුරකථන බිල් එනවනේ. අරන් බලන්න පොඩ්ඩක්. ඒක දෙනවා මාසික ඕගොල්ලෝ ගත්ත කෝල් චාර්ජස් ඔක්කොම දාලා එකතු කරලා. අන්න කියනවා ඒකට ගෙවන්න 15% වැට්. එතකොට ඔන්න අපි ඒ විදිය ගාණක් තමයි හදන්නේ. ඒක පළවෙනි ක්‍රමයට හදලා බලමු. ඔන්න බලමු. පුද්ගලයෙකුගේ මාසික දුරකථන බිල රුපියල් 2500යි. ඔන්න. මේකට වැට් දානවා 15%. එහෙනම් අපි එකතු කළ ආගය මත බද්ද හොයමු මුලින්. එකතු කළ ආගය මත බදු මුදල හොයමු. කොහොමද යන්නේ? සංඛ්‍යාව කීයද? 2500. ප්‍රතිශතය කීයද? 15%. එහෙනම් 2500 ගුණ කිරීම 15 බෙදීම 100. 15 වපාක 75යි 375ක් බදු මුදල. එහෙනම් කොහමද ගෙවිය යුතු බිල හොයන්නේ? ගෙවිය යුතු බිල අපි පුරුදු වෙමු. 2500 ලියලා ධන දාන්න ඕනේ 375 දාම් රුපියල් 2875ක් තමයි එයාගේ දුරකථන බිල. ක්‍රමය දෙක අපි බලමු එක පේලියෙන් අදන්. ක්‍රමය දෙක. දුරකථන බිල. ඔන්න දරුවා. 2500යි හරි.
දැන් 100 නම් 15යි බදු ප්‍රතිශතය. එකතු කරන්න. අපි කිව්වේ. ඒතර 100 කීය බවටපත් වෙනවා. 115 බවටපත් වෙනවා. අන්න දරුවා. එතකොට මෙතන 2500යි මෙතන 115යි මෙතන බින්ද. අපි මේක සුළු වෙලා. 25 125යි. 12 කිතරුයි 37යි 3 කිතරුයි 28. අන්න බලන්න අර බිලම තමයි අපි ලේසියෙන් තනි පෙළියෙන් උත්තරේ ගත්තේ. අපි ඊළඟට යමු නිදසුන දෙක. එක්තරා ආයතනයක් නිෂ්පාදනය කළ සපත්තු කූට්ටමක නිෂ්පාදන වියදම පහත දැක්වේ. ඒගොල්ල සපත්තු කූට්ටමට අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍යයට ගිහිල්ලා දෙනවා රුපියල් 1200. අමුද්‍රව්‍ය වලට ශ්‍රමයට ගිහිල්ලා දෙනවා රුපියල්. ඒ කියන්නේ පඩි නඩි ගෙවන්න එක හදන්න රුපියල් 300. අන්න රුපියල් 300. හරි. ඊළඟට වෙන වෙන වියදම් තියෙනවනේ. සබතු පෙට්ටි ඒවා මේවා විවිධ ඒවා ලේබල් ගහන්න අනිකුත් වියදම්. ප්‍රවාහන ඔක්කොම. අනිකුත් වියදම්. ඒවට ඒගොල්ලෝ දාලා තිනවා අනිකුත් වියදම් වලට රුපියල් 200. හරි. එහෙනම් අපි එකතු කළොත් ඒගොල්ලන්ගේ නිෂ්පාදනය සඳහායි ඔක්කොම වැය වුණා රුපියල් 1700. හරි. දැන් කියනවා ඊළඟට මොකද්ද කියන්නේ? විකුණුම් මිලෙන් 15%ක් ගෙවිය යුතු අතර සපත්තු කූට්ටමක් සඳහා රුපියල් 250ක ලාභයක් ලැබීමට ආයතනය බලාපොරොත්තු වෙයි. එහෙනම් සපත්තු කූට්ටමක විකුණුම් මිල ආනවා. එහෙනම් අපි ඉස්සලා තීරණය කරන්න ඕනේ බදු රහිත විකුණුම් මිල. බදු නෑ. බදු රහිත විකුණුම් මිල. කොහොමද ඒක හොයන්නේ? ඒගොල්ලන්ගේ විකුණුම් මිල වියදම මේකට 1700ට මේ ලාභය ඕනේලු ඒගොල්ලන්ට කීයද? කීයද ලාභය ඕනේ කියන්නේ? රුපියල් 250ක ලාභයක්. එහෙනම් විකුණුම් මිල වෙන්න ඕනේ බදු රහිත 1950. හරි. නමුත් ඒගොල්ලෝ කියනවා මේකට අය කරනවා කියලා 15%ක වැට්. එහෙනම් අපි ඕනනම් ඒක වෙනම බලමු. වැට් මුදල. ලේසියනේ වැට්. කොහොමද වෙන්නේ? 1950 ගුණිත කරනවා 100ට කීයද? 15. ඔන්න දරුවා. අපිට එනවා 0.0 බිඳුව කැපෙනවා. 3 වරක් 6යි. 5 වරක් 5ෙන් කැපෙනවා. 5 වරක් 3 15. 5 වරක් 9. 5 වරක් 2. අන්න බල. ඔන්න 15 සිදු කරන්න තිබුණා. 39 15ක් බලන්න. 5 වරක් 9. 45 4 කිට. 15 19. එකෙන් ගුණ කළොත් 39. 5 18 5. 585 බෙදන්න ඕනේ දෙකෙන්. මෙතන රුපියල් 2යි 18ට 9යි 2යි තවෙන්තර බිඳුවක් එනවා 50යි. රුපියල් 292යි 750යි. අපි මෙතන දැන් එව්වා ළමයි වැට් මුදල කොච්චරද කියලා. අතන එව්වා බදු නැතුව. මේ වැට් එක නැතුව මුදල එතන එව්වා. එහෙනම් බදු සහිත විකුණුම් මිල. බදු සහිත විකුණුම් මිල කොහොමද හොයන්නේ? කොහොමද වෙන්නේ? අතන ආවා 1950යි. 7 නෑ. මෙතන ආවා 292යි 750යි. අපිට 0.5යි 5යි 2යි 14යි 12යි 2යි. අන්න එනවා 2242යි 750. දැන් බලන්න මෙතන මෙන්න මේ කාර්ය වෙනම නොකර එක සැරේම උත්තරේ ගන්න අපි කියලා දුන්නනේ.
එහෙනම් බදු සහිත බදු සහිත විකුණුම් මිල එක සැරේම ඔයෝ 1950 වරක් 100 115 බවට පත් වෙනවා 100 115 නම් 1950 වරක් බෙදීම 100 බිඳුවට බිඳුව කැපෙනවා පස්වරක් 2 3 පස්වරක් 2 තොට 195 23 ගුණ කළා බෙදන්න ඕනේ දෙකෙන් ඒත් අපිට එන උත්තරේ 2242 750 ඒ උත්තරේටම අපිට එන්න පුළුවන් ඒ අපි කතා කළේ නිදසුන දෙක ගැන අපිට ඊළඟට යන්න තියෙනවා අපේ අච්චුපදේ 14 1 අභ්‍යාස මාලාවට පළවෙනි ගාන රුපියල් 15000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා පළාත් පාලන ආයතනය 15% වාර්ෂික බදු මුදලක් අය කෙරේ වසරකට ගෙවිය යුතු වරිබදම් බද්ධ ගණනය කරන්න වටිනාකම 15000යි අන්න අපේ සටහන බදු ප්‍රතිශතය කීයද 15%යි අන්න 15%යි එහෙනම් අහන්නේ වාර්ෂික බදු මුදල බොහොම ලේසි වරිබණම් බදු මුදල කොහොමද යන්නේ පාලොස්දා සංඛ්‍යාව ප්‍රතිශතය සංඛ්‍යාව දීලා ප්‍රතිශතය මෙන්න 15000 අන්න බිින්දු දෙකටම බිින්දු දෙක කැපුණම 100න් බෙදුවා 75 එනං එයා ගෙවන්න ඕනේ රුපියල් 850ක බදු මුදල් ඒ අපේ පළවෙනි ගාන අපි යමු අපේ දෙවෙනි ගානට අපි බලමු මොකද්ද දීලා තියෙන්නේ වාර්ෂික වටිනාකම 18000ක් ලෙස තක්සේරු කර ඇති කඩකාමරයක් සඳහා ගෙවිය යුතු වරිපණම් ප්‍රතිශතය 6.6යි. සාරාංශය. මෙන්න 18000. මේ තක්සේරුව. මෙන්න 6.6. පළවෙනි කොටස අහනවා වසරකට ගෙවිය යුතු වරිපණම් මුදල කොපමණද? කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් මුදල. මුලින්ම අපි යනවා. වාර්ෂික කියන්නේ වසරකට වරිපණම් බදු මුදල් ඔන්න දරුවෝ මෙන්න 18000 මෙන්න 6.6 සංඛ්‍යාවයි ප්‍රතිශතයයි අන්න තොට අපි බිඳුව බිඳුව 100න් කැපුවා හර බිඳුව බිඳුව 48.4 1080යි වාර්ෂික වරිපණම් මුදල. එහෙනම් කොහමද කාර්තුවකට ගෙවිය යුතු මුදල හොයන්නේ? කාර්තුවකට ගෙවිය යුතු මුදල. අවුරුද්දට කාර්තු කීයද දරුවනේ? 4යි. 10ට 4 2යි 7යි බිඳුවයි. එහෙනම් අවසාන උත්තරේ 270යි රුපියල්. අපි යනවා තුන්වෙනි ගානට බලමු. මොකද්ද කියන්නේ කියලා බලමු. නගර සභා සීමාවක් තුළ පිහිටා ඇති වාර්ෂික වටිනාකම 18000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා කාර්තුවකට ගෙවිය යුතු 270යි. නගර සභාව අය කර ඇති වරිපණම් බදු ප්‍රතිශතය කාර්තුවකට 270යි. කාර්තුවක බදු මුදල අන්න 270. එනං ඔයමු වාර්ෂික වාර්ෂික බදු මුදල් මේ වගේ ඒවා 4යි 28යි 2යි 10යි 1080යි. ඒතර මේ 1080ක් ගෙවන්නේ 18000යි නිවසට. එනම් වරිපණම් බදු ප්‍රතිශතය ආන්නේ දැන් සංඛ්‍යාව දීලා තිනවා 18000යි අදාළ කොටස 10යි 1080යි
මෙන්න අපි මේක ප්‍රතිශතයක් බවට ප්‍රතිශත ලකුණ එක්දාස් අසූවයි සියයයි දාටදායි කැපෙනයෝ කිය මේ බින්දුවට 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 බිඳු තුනම කැපෙන නමරක් එකයි නමරත් දෙකයි නවරත් දෙකයි තොට දොලහ දෙකෙන් බෙදන්න තියන්නේ සියයට හයයි බදු ප්‍රතිශතය අපි යමු අතරවෙනි ගානට සියයට අටක වාර්ෂික බදු ප්‍රතිශතයක් අය කරන මහනගර සභාවක් තුළ පිහිටා ඇති ආපන ශාලාවකින් කාර්තුවට එක්දහස් දෙසයක් අය කරයි තක්සේරු වටිනාකම සොයන්න අන්න බල සියයට අටක් අය කරනවට කාර්තුවකට ගෙවනවලු කියද රුපියල් එක්දහස් දෙසය එනවි බල කාර්තුවකට එක්දහස් දෙසීය කාර්තුවක බදු මුදල කාර්තුවක බදු මුදල කියද එක්දහස් දෙසීයයි හරි කොහමද වාර්ෂික බදු මුදල හොයන්නේ වාර්ෂික බදු මුදල කොහොමද හොයන්නේ කියන්නේ කාර්තු හතරක් තියෙනවා එනගෙන දොළොස්සර කතර හතලිසට දැන් බලන්න මේ ආරදාස් අටසය කවුද සියයට අට මේ දරුවා මෙන්න ප්‍රතිශතය මෙන්න අදාළ කොටස එනම් සංඝයාවහන්නේ තක්සේරු වටිනාකම ආමින් තක්සේරු වටිනාකම මේ බලන්න තර්කය මෙම ඊතලය දැම්ම තමයි ලේසි අටක් තමයි ආරදාසට කොමද එකක් ඔය අටක් ආරදාසටසී හාරදාසටසීය අපි අටෙන් බෙදනවා එතකොට එකක් වෙනවා සියයෝ යන්න සියයෙන් ගුණ කරනවා ඉහල දීනවා ආරදාසටසීය වරක් සියය බෙදීම අට අටවරක් හයයි එනම් බලන්න රුපියල් අටදායි දක්සේරු වටිනාකම අපි යනවා ඊළඟට පස්වෙනි ගාන වාර්ෂික වටිනාකම 30000ක් ලෙස දක්සේරු කර ඇති නිවසක අයිතිකරු සිල්ලා මාතා එම නිවස රුපියල් 30000ක මාසික මුදලක් යටතේ වසරක කාලයක් සඳහා පෙරේරා මාතාට කුලියට දී ඇත මොන දැන් ඇති දැන් නැත අපිට මතක නැති වෙනවා වාර්ෂික වටිනාකම 30000යි දක්සේරුව මේ දක්සේරු නිවසක් තමයි මේ තියෙන්නේ. සිල්ල මාතා ගේ දෙනවා කුලියට 3000 ගානේ. අවුරුද්දකට දෙනවා. කියන්නේ මාසෙට 3000 ගානේ. මාස 12කට දෙනවා පෙරේරට. නිවස පීඩායේදී ප්‍රාදේශ සභාව වාර්ෂික දැක්සේරු මුදලින් අන්න. මේකෙන් 4%ක් වරිපණම් අය කරනවා. ඔය කතන්දරේ බලන්න. දැක්සේරුවෙන් 4%. කුලියට දෙන්නේ 3000යි. නිවසේ නඩත්තු කටයුතු සඳහා කුලියෙන් 15%ක් වැය වෙනවා. ඔන්න දරුවා. මේ කුලිය අවුරුද්දට හොයලා නඩත්තු කරන්න නේ. තීන්ද ගන්න, කැඩිච්ච බිඳිච්ච හදන්න යනවා 15%. වසර අවසානයේ සිල්ල මාත්‍යයට ඉතුරු වෙන ගාණ අහන්න. දැන් මේක අපි ලියන්න ඕන. ඉස්සල බලමු 30000ට 4%. එහෙනම් වරිපණම් බදු මුදල ඉස්සලම වෙනවා. වරිපණම් බදු මුදල බදු මුදල අන්න 30000යි 30000යි 4%. එතකොට මෙතන 30000 ඉහළට එනවා 4 ඉහළට එනවා 115ට සුළු වුණා. අන්න බදු මුදල කීයද? රුපියල් 1000. සිල්ල මාධ්‍ය මේක වේදම් කරගන්න වෙනවා. ඉතින් කුලිය ඔයාගමු සිල්ල මාධ්‍යයගේ. වාර්ෂික කුලිය. පෙර තමයි ඒක ගෙවන්නේ. කොහමද වෙන්නේ? මාසෙකට 3000යි. එතකොට අවුරුද්දට මාස අවුරුද්දට කුලියට දෙන්නේ 12000යි. අන්න වාර්ෂික කුලිය කීයද? 36000යි. දැන් නඩත්තු වල යන මුදල ඕනනම් හොයන්නත් පුළුවන්. නැත්නම් වෙන විදියකට හදන්නත් පුළුවන්. නඩත්තු වල ගියාට පස්සේ ඉතිරිය හොයන්නත් පුළුවන්. කමන්නේ අපි නඩත්තු වල වැය වෙන මුදල හොයමු.
නඩත්තුවට වැයවන මුදල අපිට දෙවිදියට මදන්න පුළුවන් 36000න් 15යි නඩත්තුවට එහෙනම් 36000යි 15යි බින්දු 2යි බින්දු 15 90ක් මට නම් 6ක් 90යි කියලා 9ක් පේනවා. එතකොට 5400යි උගලන්ට ඕනනම් 36 15න් ගුණ කරලා ගන්නත් පුළුවන්. එතකොට බලන්න එතන අපිට ආවා කීයද 5400. මෙතන යාගේ වැය වෙනවා පරිපණම් වලට මේ මුදල. මේ මුදල. නඩත්තුවට මේ මුදල. දැන් වැයවන මුළු මුදල කොහමද හොයන්නේ? වැයවන මුළු මුදල කොහමද හොයන්නේ බබු? 5400යි 1200යි රුපියල් 6600. අනේ සිල්ලට ඉතිරි වන මුදල ඉතිරි වන මුදල කුලියගේ යද ලබාගත්තේ 36000. 6600ක් ඉතිරි වෙනවා. බින්දුවයි බින්දුවයි 10න් 4යි 15න් 9යි 2යි. එහෙනම් බලන්න මොකද්ද ඉතිරි වෙන මුදලට එන්නේ? රුපියල් 29400. අන්න බලන්න ඒ ගාණ අපි ලස්සනට හදාගෙන ආපු හැටි. අර තියෙන්නේ සාරාංශය. එම සාරාංශය ලියලා තමයි ගාන පටන් ගන්න. ශීතකරණයක ආනයනය මිල 40000කි. ශීතකරණය සඳහා අය කරන තීරුබදු ප්‍රතිශතය 20%කි. ගෙවිය යුතු තීරුබදු මුදල විතරයි අහන්නේ. තීරුබදු මුදල. එච්චර ලොකු තොරතුරක් දුන්නේ නැහනේ. මොකක් දුන්නේ? ශීතකරණය ආනයනය මිල දුන්නා 40000යි. ඒකට 20%යි බදු. ඔන්න 40000යි. සාරාංශ ලියන්න දෙයක් නැහැ. මෙන්න 20%යි. අන්න 40000යි. මෙන්න 20% උඩ. මෙන්න 115. මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුව. බිඳු තුනක් ඉතුරුයි. 4 2 8යි. එහෙනම් තීරුබදු මුදල පමණක් නම් රුපියල් 8000. අපි යමු ඊළඟ ගානට. රුපියල් 12000ක් වටිනා කැමරාවක් ආනයනය කිරීමේදී ගෙවීමට සිදු වූ තීරුබදු මුදල 3000ක් නම් තීරුබදු ප්‍රතිශතය. තීරුබදු බදු ප්‍රතිශතය. ආමින්. ප්‍රතිශතය. කීයද කැමරාව ගෙනාවේ? කැමරාව ගෙනාවේ 12000ට. බදු ගෙව්වා 3000ක්. අන්න සංඛ්‍යාව මෙන්න අදාළ කොටස. ඔයදී සංඛ්‍යාව අදාළ කොටස භාගයක් කළා. මෙන්න ප්‍රතිශතයක් කරනවා. ඒතර උඩට එනවා 3000යි. මෙතන බිංදු 2යි. මෙතන 12000යි. 1යි 2යි 3යි. එතකොට අපි 100ය 4ෙන් බෙදන්න ඕනේ. 10ට 2යි 20ට 5යි. එනං කැමරාවට තියෙන බදු ප්‍රතිශතය 25%යි. අපි බලමු 8 වෙනි ගාන. ත්‍රිරෝද රථයක් ආනයනය කිරීමේදී 50%ක තීරු ප්‍රතිශතයක් අය කරනු ලැබේ. තීරු බදු ගෙවීමෙන් පසු රථයේ වටිනාකම බදු ප්‍රතිශතය 50%යි. ගෙව්වට පස්සේ කීයද වටිනාකම? 450000යි. ඔක තමයි ගාන. අන්න දරුවා මේක තමයි ගාන. ගෙවුවට පස්සේ 450000යි. අහන්න ගෙවීමට පෙර. ගෙවීමට පෙර. මේ බද බලන්න. 100ට ගෙනාවා. බදු දැම්ම 50ක්. එතකොට 50ද මොකද වෙන්නේ වටිනාකම? 50 එකතු වෙනවා. 100 150 බවට පත් වුණාම තමයි 450000ක් ලැබෙන්නේ. ආන්නේ බදු ගෙවීමට පෙර.
බදු ගෙවීමට පෙර පෙර වටිනාකම. ඔන්න දරුවනේ ප්‍රතිශතය අදාළ කොටස මේකසිය පනාක් එන එකක් ඔයන්නේ කෝමද? ඔව් ඇත්තරම මේ ඉල තියෙන එකෙන් බෙදුනනේ අන්න සීයට කොච්චරද කියලා. එනං ආරසිය පනායි මෙදන සියයයි මෙදන එකසිය පනායි මේ බින්දුවක් දායෙන් කැපුවා පහළවේ වතුනයි මෙතන තුනයි බින්දු තුනයි ඔක්කොම තුනයි බින්දු පහයි. ඒ කියන්නේ තුන්සිය දායි රුපියල් රුපියල් තුන්සිය දායි ආනයනය කරන්න පෙර වටිනාකම්. අපි ඊළඟට අපිට දෙනවා නවවෙනි ගාන රුපියල් පන්දාක් වටිනා නිමි ඇඳුම් කට්ටලය පනස්දාක් වටිනා නිමි ඇඳුම් කට්ටලය. ආනයනය කිරීමේදී සියයට දොළහක තීරු ගාස්සුවක් අය කෙරෙන සියයට දොළහයි ගාසු ගෙව්වට පස්සේ වටිනා ගමාන සේට දොලා. එනම් ගාස්තු ගෙවීමට පසු ගාස්තු ගෙවීමට පසු වටිනාකම අනයනය කළේ පනස්දාට ප්‍රීගවෙදී බදු දැම්ම කියද සේට දොලා එන සීය කිය වෙනවා එකසය දොලාක් වෙනවා කසිය දොලාක් වෙන සංඝයාව ප්‍රතිශතය අදාළ කොටසන යාන්න එකනේ කතන්දරේ. අපි සීය මෙතැන්ට ලියමු සීය මෙතැන්ට ලියමු හරි දැන් අපිට තියන්නේ මේක සුළු කරන්න බිින්දු එකයි දෙකයි එකයි දෙකයි බිින්දු දෙකක් ඉතුරුුණ දොළසර පාටයි පහයි කියද වෙන්නේ රුපියල් පනස් හයදාක් තමයි වෙන්න. අපි යන ඊළඟට දාවිනි ගාන එක්තරා යතුරු පැදි වර්ගයක් ආනයනය කිරීමේදී සියයට පහළවක් තීරු ආස්තු ගෙවිය යුතුය. ආනයනික මිල එකසිය ඇත්ත පන්දායි අන්න කසිය ඇත්ත පන්දායි මේක තමයි ආනයනික මිල තීරු ආස්තුව සියයට පහළවයි. ප්‍රශ්න වගේ ගානු අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ අපිට ඕන විදියට බෑ. තීරු ගාස්තු ගෙවීමෙන් පසු යතුරු පැදියේ වටිනාකම එනම් බදු ගෙවූ පසු වටිනාකම කොහමද වෙන්නේ කොහමද වෙන්නේ? ගෙවන්න පෙර 175යිනේ සියයට පහළවක් ගෙව්වා කියන්නේ සිය එකසිය පහළව බවට පත් වෙනවා. එතකොට දරුවනේ කසිය ඇත්තපායි බින්දු තුනයි කසිය පහළවයි බින්දු දෙකයි බින්දු දෙකට බින්දු දෙක කැපි දෙනවා බින්දුවක් ඉතුරු වෙනවා. එතකොට එකසිය ඇත්තපා කසිය පහළවෙන් ගුණ කරලා පස්සරබා විසි පහයි දෙකක් ඉතුරුයි තිස්සදයි තුනක් ඉතුරුයි. ඊළඟට එකෙන් නිසා මේක ලේසි පහයි හතයි එක පහයි හතයි එක අන්න පහ දොළහයි දෙකයි තොර තව බින්දුවකුත් මෙතන බින්දුවක් ඉතුරුව තියෙනවා. තොර මොකක් දෙන්නේ රුපියල් කියදා දෙසිය එක්දාස් දෙසිය පනායි. ඉරට ප්‍රශ්නය ආනවා සියයට දායක් ලාභ ගන්න විකිණිය යුතු මිල ඉන්න විකිණිය යුතු මිල විකිණිය යුතු මිල අපෙන් ආනු විකිණිය යුතු මිල අමින් දැමෙන්න ගෙනවා කියටද එකසිය ඇත්ත පන්දා තීරු ගාස්සු ගෙව්වා සියයට එකසිය පහළව තොර වටිනාකම දෙසිය එක්දාස් දෙසිය පනායි. මේකට සියයට දායක් ලාබාලන සීය එකසිය දාය වෙනවා. අන්න දැන් අපි මේක ගුණ කරලා එකසිය දායෙන්
බෙදනවා සී බිින්දු එකයි 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 කැපිලේ එතකොට එකොලායෙන් ගුණ ගන්න පහයි හතයි තුනයි එකයි දෙකයි දෙකයි දෙසය විසි එක්දස් තුන්සය හැත්ත පායි අපි විසිදස් එකසිය විසි පා මොකද අපි කලේ එකොලායෙන් ගුණ කර පහයි හතයි තුනයි එකයි දෙකයි දෙකයි ලේසි ක්‍රමයක් තියෙනවනේ එකොලායෙන් ගුණ කර ඒක තමයි පාවිච්චි කරේ මොකද ලේසි ක්‍රමය චුට බලමු ඒකත් කියලා දෙන්න මේ වෙලාව දෙසිය හතලිස් තුන වගේ සංඛ්‍යාවක් එකොලායෙන් ගුණ කරන්නේ කොහොමද මේ තුන ඈතට දානවා මේ දෙන්නගේ එකතුව හතයි එකතුව හයයි මේ දෙක මෙහාට මුලයි අගයි මෙතන මේ එහෙම තමයි සංඛ්‍යාවක් එකතු කරන්නේ සරි ගුණ කරන්නේ 11යි තව එකක් බලමු 513 කියන 3යි 4යි 6යි 5යි 121 1යි 3යි 3යි ආයි 11යි 1යි 4යි 6යි 4යි මම වැඩි දෙනෙක් දරුව දන්නවා ඒ නිසායි දන්න ඇටයි මම මේක පැහැදිලි කිරීමක් කළේ. ඒ අපි ඇදුවේ අපේ 10 වෙනි ගාන. ඊළඟ අපි යනවා දරුවනේ 11 වෙනි ගාන. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම 550,000ක් නම් 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ආදායමතු ගන්නේ කිරීම අනුව ඔහුගේ ආදායම බද්දසයන් පුළුවන්. බලමු. මුළු ආදායම කියද රුපියල් 550,000යි. දෙමු මොනවද දෙන්නේ? බදු නිදාසක් දෙමු. කීයද දෙන්නේ බදු නිදාස? 500,000ක් දෙමු. ආන්න ඒක අයින් කරමු. එතකොට බද්දට යටත් ආදායම හොයමු. අඩු කරමු. බිින්දු තුනයි රුපියල් 50,000කට තමයි බදු ගෙවන්නේ. 4% බව අපිට මතකයි. 4% බදු මුදල. ඔන්න අපි හදමු. 50,000. 4% බලමු. මේ සුළු කරත් කරදරේ වැඩෙන ඉඳ අපි පුරුදු වුණාට පේලියක් වැඩි කරන්න දෙයක් නෑ. වරදින්න බෑ. අන්න අපිට එනවා රුපියල් 2,000ක් තමයි එන්නේ. අපි යමු 12 වෙනි ගානට. මොකද්ද කියලා බලමු. වාර්ෂික ආදායම 1,800,000ක් වන පුද්ගලයෙකු ගෙවිය යුතු බදු මුදල අහන්නේ. ඕමින්. මුළු ආදායම. ඔන්න ඒක බලමු. මුළු ආදායම. මොකද්ද? ඔන්න රුපියල් දැම්මොත් 1,800,000යි. ඒ තමයි මේ මිනිහගේ මුළු ආදායම. අපි දෙමු බදු නිදාසක්. බදු නිදාසක් දෙමු. කොච්චරක්ද? කොච්චරක්ද? රුපියල් 500,000ක් දෙමු. එයාව බද්දෙන් නිදාස් කරනවා. එතකොට අන්න අපිට එනවා බද්දට යටත් ආදායම්. අපි මේක අඩු කරන්න තියෙනවා. සියයට අතරේ බදු ආදායම හොයන් රුපියල් 500,000යි. ඒකත් අඩු කරලා දා. අන්න එතකොට එනවා 800,000. අඩු කරාම 800,000යි. එක ඉතිරි ආදායම. දැන් මොකද කරන්නේ? ආයි 108 බදු ආදායම. බදු ගෙවන ආදායම. ලේසියට බදු ආදායම කිව්වා. ඒකත් රුපියල් 500,000යි. අන්න ඉතිරි ආදායම. රුපියල් 300,000යි. ඒ ඉතිරි ආදායම ඊළඟ කාණ්ඩයට යනවා.
එනිසා අපි එකට දානවා සියයට දොලායේ බදු ආදායම කියලා දාන. මෙන්න සියයට හතරේ බදු ආදාය. එක අපි හොයන්ඩුවට. මෙන්න සියයට අටේ බදු ආදාය. ඒකත් අපි හොයන්ඩුවට. මෙන්න සියයට දොලායේ බදු ආදාය. ඒකත් අපි හොයන්ඩ වෙන. අන්න බල. දැන් ඉතින් ඔන්න ඔය තොරතුරු මත ඉඳගෙන අපිට පොළුවන් අපේ බදු ආදායම ගණනය කරන්න. ඔමි. සියයට හතරේ බදු මුදල. අපි හදමු. මෙන්න පන්සිය දාහ ඔන්න සියයට හතර. කොට උඩේනවා පන්සිය දාහයි. සියයට හතරයි. කොට බින්දුටු කැපිල යන. රුපියල් විසිදාහක් එනවා. දැන් බලන්න අපි ලේසි ක්‍රමයක් කියලා දුන්නා. සියයට හතර ගානේනේ විසිදා. එනං සියයට අටේ බදු මුදල. හතර ගානේ විසිදානම් අට ගානේ හොයන්නේ ඒ වගේ දෙගුණේ. අන්න එතන එනවා රුපියල් අතලිස්දා. දැන් හරි. දැන් මේ රතු පාට කුටු දෙක හරි. සියයට හතර සියයට අට හරි. එනම් සියයට දොළහක් අය කරන්නේ තුන්සිය දාට. එනම් සියයට දොළායේ බදු මුදල. අපි හොයනවා. මෙන්න තුන්සිය දාහ. මෙන්න සියයට දොළහ. එතකොට තුන්සිය දාහයි. දොළහයි බින්දු දෙකයි. රුපියල් කියද තිස්සාය දාක් එනවා. දැන් අපි එයාගේ බදුමුදල සම්පූර්ණයෙන් ඔයන්න ඕනේ. කොහොමද වෙන්නේ? සම්පූර්ණ බදු මුදල. මුළු බදු මුදල. විසිදාකා හතලිස් දාකා තිස්සාය දාකා. බින්දු තුනයි හයයි. එනං එයා ගෙවන්න ඕනි කොච්චරක්ද? රුපියල් අනු හයදාක බදු මුදලක් ගෙවන්න. ඒ අපි කතා කරේ දොළොස්. මෙතන මේ කාණ්ඩවලට වෙන්කර ගැනීම තම අධිශයෙන් රදාගත්තේ. අපි යමු ඊළඟ ගානට. ව්‍යාපාරිකයකු විසින් 2012 වසර තුළ ගෙව් ආදායම් බදු මුදල 56,000 නම් බදු ගෙවල 56,000. අහන්නේ ඔහුගේ ආදායම. බදු ගෙවල 56,000. අහන්නේ ආදායම. මේක 13. මොකද දැන් අපි ඉස්සලා බලනවා. සියයට හතරේ බදු මුදල. මෙන්න 500,000. මෙන්න සියයට හතර. ඔන්න 500,000. ඔන්න හතර. බින්දුටු කැපිල යනු. රුපියල් 20,000. හරි. දැන් 56න් 20ක් ගියාම කියද? 36,000. එහෙනම් 36,000 කියන්නේ 108 කාණ්ඩේ පන්නලා ගිහිල්ලා නැහැ. 108 આવොත් අපි දන්නවනේ 40,000 ගන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු ඉතිරි බදු මුදල. ඉතිරි බදු මුදල ඔයමු. කොහොමද යන්නේ? මෙන්න මේ 56,000 මේ 20,000 අඩු කරමු. එතකොට අපිට එනවා අන්න 36,000. මේ 36,000 ගෙවලා තින්නේ 108 කාණ්ඩේ. අන්න දැන් තර්කය හරි. එහෙනම් 108ක් කියන්නේ 36,000. කොට ගෙවලා තින්නේ කියද? 36,000. ප්‍රතිශතයයි අදාළ කොටසයි. එහෙනම් එම ආදායම හොයමු. බලමු. 36,000 නම් 8ක්. එකක් හොයන්නේ කොහොමද? 8ෙන් බෙදලා. 100ක් හොයන්නේ කොහොමද? 100ෙන් ගුණ කරලා. එතකොට 36,000යි
සියයි උඩ බෙදීමට අටවරක් හතර තිස් දෙකයි හතලියට පහයි බිඳුවයි එනම් අපිට එනවා හාරසිය පනස්දා එතන හම්බෙනවා හාරසිය පනස්දා එනම් මෙයාගේ ආදායම් බද්ධ හොයන්න කොහොමද වෙන්නේ අපි බලමු බදු නිදහස බදු නිදහස එකත් එපායි පන්සිය දාහක යාට ලැබෙන සියයට හතර බදු මුදල සියයට හතරේ බදු ආදායම එතන පන්සිය දාහක් හම්බෙන සියයට අටේ බදු ආදායම හාරසිය පනස් දාහක එන මෙයාගේ මුළු ආදායම බලමු එනම් මුළු ආදායම මොකද එක මිලියන හාරසිය පනස්දායි මුළු ආදායම එය අපි කතා කළේ දහතුන් වෙනි ගාන අපි යමු 14 වෙනි ගාන නිවසක මාසික දුරකථන ගාස්තුව සඳහා අය කරන මුදල 1200ක් අතර 10%ක් වැට් ගෙවන්න ආන්නේ ගෙවිය යුතු බිල්පත් එනම් බොහොම ලේසි ගෙවිය යුතු බිල්පත ගාස්තු ආවේ මේම වැට් නැතුව වැට් එක 100ට කීයද 10යි එන 100 කීය වෙනවද 110 වෙනවා අන්න බලන්න දැන් මේක අපි සුළු කරන්න බින්දු දෙක කැපුණා. 11 132යි. 11 අඟුණ කරන්න කියවන්නේ 2 3 1 0යි. එහෙනම් 1320යි. දැන් අපි බලමු අපේ 15 වෙනි ගාන. ඒ කියන මෝටර රථයක් ආනයන කළ පුද්ගලයාට ගෙවීමට සිදු වියදම් පාද දැක්වේ. මෙන්න ආනයනේ මිල. ආනයනේ මිල. එම ආනයනය කළ තිරුබදු ගෙවුවා මිල. එතකොට ගොඩ බෑම සහ ප්‍රවාහණය එන අපි බලමු යාට කොච්චර වියදම් වුණාද මේ මුළු වියදම හොයන්න කියලා බලමු. 0.3යි 0.5යි 10න් 0.1යි. අන්න 1 මිලියන 50000ක් ගියා. මේ මුළු මුදලට ගෙවන්න තියෙනවා 15%ක් වැට්. එහෙනම් අපි වැට් මුදල හොයමු. වැට්. වැට් මුදල හොයමු. ඔන්න බලන්න. 1 මිලියන 50000යි 15%යි වැට් එතකොට 1 මිලියන 50000යි 15%යි වැට් බින්දු දෙකක් කැපිලා යන බින්දු දෙකයි 15/75යි 15/5යි අන්න හරි අපිට ආව උත්තරය දැන් අපි හොයන්න ඕනේ බදු සහිත මිල අපි එකට ලියමු 1 මිලියන 50000යි මෙතන 157500 157500 0.05 10යි 2යි 1යි රුපියල් 1 මිලියන 207500 අපි යමු 16 වෙනි ගානට ගෘහස්ත වාසික ජල බිල්පත සඳහා 15%ක් වැට් අය කෙරේ ප්‍රතාපා විසින් තම නිවසේ ජල බිල්පත වශයෙන් ගෙවන ලද මුදල 1725 වැට් අය කිරීමට පෙර බිල්පත සොයන ඔන්න ප්‍රතාපා 15%ක් වැට් සහිතව බිල ගෙව්වා කීයක්ද ගෙව්වේ 1725 බදු ගෙවීමට පෙර බදු ගෙවීමට පෙර බිල එතකොට 115ක් නේ මේ එතකොට 115න් බෙදුවා 100ක් බලන්න අපි දන්නවනේ
එකසිය පාලවෙන් බෙදලා සීයෙන් ගුණ කළා. අන්න දරුවනේ සීය බෙදවා එකසිය පාලවේ. අපි පහෙන් බෙදමු. පස්වරත්තුන පහළවයි. පස්වරක් අතරයි පහයි. පස්වරක් විසිතුනයි. තුන්සය අදලිස් පාට විසිතුනේවා බලමු. විසිතුනේවා එකයි පහයි. අන්න පහළවක් එනවා. එතකොට පහළව වරක් සීය තමයි හම්බුවෙන්නේ. අන්න රුපියල් 1500යි බදු ගෙවීමට පෙර බිල. දැන් අපි යනවා මේ පොලිය ගැන කතාවෙන්. පොලිය ආන්න මොකද මේ පොලිය කියන්නේ? පොලිය අපි බලමු, පොඩි කතාවක් බලමු. මම මෙන්න මේම කියන්න. ඔන්න බලන්න පූසියෙක් හිටියා. පූසි පූසියෙක් හිටියා. පූසි පැටවුද? ස්වභාවික සිද්ධිය. ස්වභාවික සිද්ධිය. ඔන්න කාලයක් ගත වුණා. පූසි ආයි පැටවුද? අන්න පූසි පැටවුද? හරි. එතකොට මේ පූසි පැටව දානකොට මේ පැටවුත් පැටවු දැම්මා. අන්න බලන්න. පූසි ආයම පැටවු දානවා. එතකොට මේ වෙලාවේ මොකද වෙන්නේ? මේ පැටවු පැටවු දානවා. මේ පැටවුත් පැටවු දානවා. මේ පැටවු අස්සෙන් පැටවු දානවා. අන්න බලන්න වැඩි. දැන් අපි තවසරයක් බලමු. ඔන්න පූසි ආයම පැටවු දැම්ම කියලා අපි හිතමු. ඉතල බලන්න මේ පැටවු පැටවු දානවා. මේ පැටවු පැටවු දානවා. මේ පැටවුත් පැටවු දානවා. මේ පැටවුත් පැටවු දානවා. මේ බලන්නකෝ අඳින්න ඉඩත් මදි. පැටව දාන පැටව දාන. අන්න බලන්නකෝ වැඩේ ඇති. එතකොට පූසි පැටව දැම්ම පැටව පැටව දැම්ම. මේක බලන්න වැලක් වගේ යනවා. මේ වැලක් නේ ඊළඟට ඉදත් මදි වෙනවා. මේක තමයි වැල් පොලිය. මොකද්ද වැල් පොලිය? පූසිත් පැටව දානවා පැටවුත් පැටව දානවා. එන සුළු පොලිය කියන්නේ මොකද්ද? සුළු පොලිය කියන්නේ දරුවනේ පූසි විතරයි පැටව දාන. පූසි විතරයි පැටව දාන. මේව නැහැ. පූසි විතරයි පැටව දාන. මේව නැහැ. පැටව පැටව දාන. මේ පැටව පැටව දාන 11 අවසරේදී. ඒකට අපි කියන්නේ වැල් පොලිය. මේකට අපි කියන්නේ සුළු පොලිය. ඉතින් ඇත්තනේ කතාව. බැංකුවේ මුදලක් දානවා. දැන් මම මුදල පැටව දානවා. ඒ පැටවුට අපි කියන්නේ ලැබෙන මුදලට අපි කියන්නේ පොලිය. පොලිය ගණනය කරන්නේ අර දාපු මුල් මුදල සඳහා පමණක් නම් ඒක සුළු පොලිය. පොලිය ලැබෙන්නේ මුල් මුදලට විතරයි. එන ඒක සුළු පොලිය. එන මොකද වැල් පොලිය තේරුම් ගන්නකො 11 අවසර තියෙන. පොලියටත් පොලිය ලැබිලා මුදලටත් පොලිය ලැබෙනවා. දාපු මුදල්ට පොලිය ලැබෙනවා, පොලියට පොලිය ලැබෙනවා. ඒක වැල් පොලිය. ඉතින් අපි 10 වසර ඉගෙන ගන්න යන්නේ සුළු පොලිය ගැන. මොකද සුළු පොලිය කියන්නේ? සුළු පොලිය කියන්නේ බැංකුවේ මුදලක් දැම්මොත් ඒ මුදලට අමතරව වැඩිපුර ලැබෙන මුදල. ඒක මුදල මත තමයි ගණනය කරන්නේ. මුදල සදා පමණයි. ඒක අනිත් පැත්තත් සත්‍යයන්නේ. අපි ගිහිල්ලා ණයක් ගන්නවා බැංකුවේ. අපිත් දෙන්න ඕන බැංකුවට පොලිය. ඒ මුදල ගණනය කරන්නේ පොලිය මත පමණක්. මුදල මත පමණක් නම් අපි ඒකට කියන්නේ සුළු පොලිය. මත තියාගන්න. සුළු පොලිය කියන්නේ හැමතිස්සෙම මොකද්ද? මුදලට පමණයි පොලිය ගණන් බලන්නේ. මගේ කතන්දරේ මතක තියාගන්න. පූසි පමණයි පැටව දාන. එහෙනම් අපි යමු. අපි යමු. අපි යමු
සුළු පොලිය. හැමවිටම පොලිය ගණනය කරන්නේ මුල් මුදල් සඳහා පමණක් නම් එය සුළු පොලිය වෙයි. හැමවිටම පොලිය ගණනය කරන්න. මුල් මුදල සඳහා පමණක් නම් එය සුළු පොලිය. තම වචනය පාවිච්චි කරා මුල් මුදල. මුල් මුදල. ඒ මොකක්ද? එක්කෝ මුල් මුදල කියන්නේ තැන්පත් කරන මුදලට. අපි දානවා බැංකුවේ තැන්පත් මුදල. එහෙම නැත්නම් ණය මුදල. ලෝන්. අරක ඩිපොසිට්. මුල් මුදලට කියන්නේ ප්‍රින්සිපල්. මූලිකව එයා තමයි වැදගත් වෙන්නේ අපිට. අපි යමු සුළු පොලිය යටතේ. නිදසුන අංක 1. 100%ක වාර්ෂික සුළු පොලිය අනුපාතයක් යටතේ රුපියල් 5000ක මුදලක් ණයටගත් පුද්ගලයෙකුට වසර දෙකක කාලයකදී ගෙවිය යුතු මුළු පොලිය සොයන. පොලිය අනුපාතය 100%යි ණය මුදල 5000යි. වසර එකකට පොලිය හොයමු. හොයමු. මෙන්න 5000. මෙන්න 100%. මම උගලන්ට පුරුදු කරලම තියෙන්නේ මෙහෙම සුළු කරන්න එපා. මේ 5000 ලියලා ලවයට, මේකත් ලවයට ලියලා මේම හරයට දාලා බිංදු සුළු කරන්න. බිංදු 1111. එහෙනම් අපිට එනවා රුපියල් 500ක් එනවා. හරි. මේ වසර එකකට පොලිය මේක. අහන්නේ වසර දෙකකට පොලිය. කොහමද වෙන්නේ? අවුරුද්දකට 500 නම් අවුරුදු දෙකට රුපියල් 1000යි. හරි ෂෝක්. නිදසුන දෙක. 100%ක මාසික සුළු පොලිය අනුපාතය. රුපියල් 8000ක් ණයට ගස්සනාල්. මාස 3කට පසු ණය නිදාස් වීමට. ගෙවිය යුතු මුළු මුදල සොය. එහෙනම් බලන්න. 100%2යි 8000යි මාස 3යි. ඔන්න 100%2යි 100%2යි 8000යි මාස 3යි. මේක තමයි දත්තය. අපි එකපාරටම බලමු. මුළු පොලිය හොයමු. මුළු පොලිය හොයමු. 8000 මාසෙට 100%2 මාස 3යි. එතකොට 8000යි 2යි 3යි බිංදු 2යි. බිංදු 1යි බිංදු 1යි 100ෙන් කැපිදෑන. දෙවරක් 6. දෙවරක් 3 6යි 6කට 48යි. එතකොට බිංදු 6යි. අන්න පොලිය අපිට ආවා 480. අහන්නේ මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල. මුළු මුදල. එතකොට 8000ක් ගෙවන්නත් ඕනේ. 480ක් ගෙවන්නත් ඕනේ. එතකොට 8480යි ආපහු ගෙවන්න ඕන මුළු මුදල. අපි යනවා ඊළඟට නිදසුන 3ට. 112 වාර්ෂික සුළු පොලිය අනුපාතයක් යටතේ 10000ක් ණයටගත් පුද්ගලයෙකුට පොලිය වශයෙන් 2600ක් ලැබුණේ කොපමණ කාලයකට පසුවද? 10000යි ණය මුදල 10000යි. පොලිය වශයෙන් 2600ක් එන්නවා. ඕමින්. ඕමින්. කාලය අහන්න. මෙතන 10000 තියෙනවා. අපි බලමු වසර එකකට පොලිය බලමු. වසර එකකට පොලිය මෙන්න 10000 මෙන්න 112. එතකොට අපිට එනවා 10000යි 12යි 100යි බිංදු කැපුණා 2ක් ආව රුපියල් 1200. දැන් බලන්න මේ අවුරුද්දකට තමයි 1200. 3600ක් ඇතුලේ අවුරුදු කීයක්ද? මේක ඇතුලේ අවුරුදු ගාන හොයන්න ඕනේ. 3600 ඇතුලේ. අවුරුද්ද කියන්නේ 1200. ඒත් අවුරුදු ගාන හොයන්න මේක ඇතුලේ තියෙන 1200 ඒවා කොච්චරද කියලා බලන්න එපා. එහෙනම් කාලය. කාලය. අන්න අන්න 3600 ඇතුලේ 1200 ඒවා හොයනවා. 3යි මොනවාද කාලය? අවුරුදු 3කදී තමයි එහෙම වෙන්නේ. නිදසුන 4.
සුළු පොලියට ණයටගත් රුපියල් 7500ක් සඳහා 7500ක් සඳහා හරි අවුරුදු දෙකකට පස්සේ අවුරුදු දෙකකට පස්සේ ගෙවීමට සිදු පොලිය රුපියල් 1200 ගෙවීමට සිදු පොලිය 1200 ආනව පොලිය අනුපාතය ආනව අපිට දීලා තියෙනවා වසර දෙකකට පොලිය වසර දෙකකට පොලිය කීයද ආ 1200 එන කොහමද වසර එකකට පොලිය හොයන්නේ මේ 1200 බෙදනවා දෙකෙන් එතකොට 600යි රුපියල් ඒ 7500කට එනම් වාර්ෂික සුළු පොලි අනුපාතය වාසූපෝව 7500ට 600යි නම් 100ට කොච්චරද අන්න දරුවා 600යි ඉහළ 100යි ඉහළ 7500 පහළ ප්‍රතිශත ලකුණ බින්දු දෙකට බින්දු දෙක කැපෙනවා අපි 25න් බෙදමු 100 25 වද එකක් 50යි 100ට 4යි 25න් බෙදුවා මෙතන 25 ඒවා 3යි 24 3න් බෙදුවාම 100ට 8යි වාසූපව වාර්ෂික පොලිය අනුපාත ඊළඟට අපිට එනවා නිදසුන 5 වාර්ෂිකව 7.5% සුළු පොලියක් ගෙවීමේ පොරොන්දුව පිට 25000ක් ණයටගත් පුද්ගලයෙකුට මුළු මුදල ලෙස 28750 ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුද? ඔමින්. පොලිය අනුපාතය 7.5. 25000 තමයි ගත්තේ. ගෙවලා නිදාස් උනේ 28750ක්. හරි. මේක තමයි ගාණ. මේක තමයි ගාණ. මුලින්ම අපි බලමු 7.5 ගාණේ අවුරුදු එකකට පොලිය බලමු. අවු එකට පොලිය. 25000යි 7.5යි. හරි. අපි 25000 ඉයලින් ලියලා 7.5 ලියලා 100 ලියනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න බලන්න අපේ සුළු කිරිල්ල. අපි බින්දු දෙකට බින්දු දෙක කැපෙනවා. මොකද ඉතුරු වෙන්නේ? තව බින්දුවක් ඉතුරු වෙනවා. ඒ බින්දුව ඔහොම අපි නැති කරලා මෙයාව 75 කරනවා. ඒතර අපිට ගුණ කරන්න තියෙන්නේ. 75 25න් මනෝමෙන් පුළුවන් නම් මනෝමෙනුත් අපිට පුළුවන්. පස්සර 5 25යි දෙකක් ඉතුරුයි 37යි. මෙතන 150යි. 1875ක් එනවා. හරි. දැන් අපේ මිනිස්සයා 25000 අරගෙන 28750 ගෙවලා තිනවා. එහෙනම් කොහමද ගෙවූ පොලිය හොයන්නේ? වැඩිපුර ගෙවූ මුදල. ගෙවූ පොලිය. 28750න් 25000 අඩු කළාම අන්න 3750ක් එයා පොලිය වශයෙන් ගෙවලා තිනවා. ඒ මේ අවුරුද්දකට මේක ඇතුලේ අවුරුදු ගාන හොයන්නේ ඉස්සල ගාන වගේ. එතකොට අවුරුදු ගාන කොහමද වෙන්නේ? මේක ඇතුලේ මේ කියන්නේ අවුරුද්දක්. මේ අවුරුද්දක්. මේ අවුරුද්දෙන් බෙදන්න ඕනේ අවුරුදු කීයද බලන්න. එහෙනම් කාලය හොයනවා අපි. 3750 1875. මේක නිකම්ම පේනවා දෙගුණේ කියලා. මේ බලන්න. දෙවරප්පා 10යි. මේ බලන්න. බෙදනවට වඩා ලේසි. දෙවරප්පා 10යි 15න් 5 1යි 7යි 3 බලන්න ලස්සන දෙකක් එන බව පේනවා එහෙනම් කාලය 2යි අවුරුදු කියලා දානවා කාලය අවුරුදු 2යි ඒක තවත් නිදසුණක් තියෙනවා ඒක නිදසුණ 6 1.5% මාසික සුළු පොලි අනුපාතයක් යටතේ ණයටගත් මුදලක් සඳහා මාස 4කට පසු ගෙවීමට සිදු මුළු මුදල 5300 නම් ණයටගත් මුදල සොයන අන්න බලන්න 100ට 1.5යි
මුදල නෑ. මුදල නෑ. හැබැයි මුළු මුදල දීලා තියෙනවා පන්දාස්තුන්සීය. පන්දාස්තුන්සීය මුළු මුදල. හරි. රුපියල් සීයකට. රුපියල් සීයකට මාස එකකට පොලිය කියන්නකෝ. රුපියල් එකයි දසම පායි බින්දු කැන එකයි පනායි. ඔන්න මාස හතරකට බලන්න කොමද. රුපියල් සීයට මාස හතරට පොලිය බලමු. එතකොට එකයි පනහා හතරින් අන් හයයි. ඒකැන්නේ රුපියල් හයයි. රුපියල් සීයට මාස හතරකට කියද රුපියල් හයයි. එන රුපියල් සියයට මාසාතරට මුළු මුදල කොච්චරද. රුපියල් සීයට මාස හතරට මුළු මුදල කොච්චරද කියන්න කියන්න. සීයයි මෙතන හයයි රුපියල් එකසිය අයයි. දැම් මේ එකසිය අයක් කියන්නේ බබෝ පන්දාස්තුන් සීයයි. අන්න අන්න සියට එකසිය අය එකසිය අය කියන්නේ පන්දාස්තුන්සීය. මතකනේ මෙහෙම ලිව්වම ප්‍රතිශතයයි අදාළ කොටසයි ප්‍රතිශතයයි අදාළ කොටසයි ආන්නේ මුල් මුදල. කොහොමද වෙන්නේ පන්දාස්තුන්සීය බෙදනවා එකසියයෙන් ගුණ කරනවා සීයේ. පන්දාස්තුන්සීය වරක් සීය එකසියයෙන් එකසිය අයව මට නම් පේනවා පහයි යන්නේ පන්සිය තියට බොරුද කියලබන්. පස්සරක අයතියයි පහයි පන්සිය තියනවා. එනම් මෙතන මේකට මෙතන යනවා පහක් පණහක් අතන එනවා සීයක් එන උත්තරයට එනවා රුපියල් පන්දාක්. අර එහෙම ඒවා බෙදනවට වඩා ලේසි හිතල බලන එක පන්දාට සීවා අන්නේ මෙතන එක ලේසි. අන්න අපිට ආව ඇතුවට රුපියල් පන්දායි. අපි බලමු 14:2 අභ්‍යාසය. පළවෙනි ගාන වර්ෂයකට 112 සුළු පොලි අනුපාතයක් යටතේ ඔන්න සාරාංශය. වර්ෂයකට රුපියල් 5000ක මුදලක් සඳහා අවුරුදු 3කට පොලි ආන ලැබෙන පොලිය ඔන්න බලන්න. මුදල 5000යි පොලේ අනුපාතය 112යි කාලය අවුරුදු 3යි 5000යි 12යි 3යි බින්දු 2යි බින්දු 2 කැපෙනවා. එතකොට 12 × 5 = 60යි 600යි. මෙතන 3ෙන් ගුණ කරොත් උත්තරය රුපියල් 1800යි. ඒ වසර 3කදී ලැබෙන මුදල තමයි අපි හෙව්වේ. දෙවෙනි ගාන 1.5 මාසික පොලි අනුපාතයක් යටතේ 50,000ක මුදලක් බැංකුවක තැන්පත් කළ පුද්ගලයෙකුට සෑම මාසයකම ලැබෙන පොලිය මාසයේ අවසානයේදී ලැබෙනවලු. මාස අයක් තුළ ඌට ලැබෙන පොලිය ආන. ඉතින් මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එක ගමනම හදන්න පුළුවන්. මාස 6කදී පොලිය අපි යම් තැන්පත් මුදල කියද 50,000යි ඔන්න 50,000 මාසයකට 1.5 මාසයකට අපෙන් අහන්නේ මාස 6කට අන්න 50,000 ඉහළ 1.5 ඉහළ 6 ඉහළ 15 බින්දු 2 කැපෙනවා. මේ දසම නැති කරගන්න පුළුවන් 500ෙන් 50ක් දාලා බින්දුව එහාට දෙනවා 10. එතකොට 15 වරක් 6. 15 වරක් 6 90යි. 5 × 45 බින්දු 2යි. අන්න අපිට ආවා මුළු මුදල. එතකොට මුදල කීයද? 4500යි. අපි යමු ඊළඟ ගානට. තුන්වෙනි ගාන මසකට 3 බැගින් 2500ක්
සඳහා අව් එකයි මාස පාට ගෙවිය යුතු පොලිය සොයන්න. මසකට සියයට තුන්නයි. මුදල කිය දෙදහස් පන්සිය. මේ මාසකට මේ මුදල. රටහන අවුරුදු එකයි මාස පහයි. අවුරුදු එකයි මාස පහට පොලියාන්න. මේක තමයි දත්තය. මුලින්ම අපි කාලය මාසවලින් ගොයමු. කාලය. අවුරුද්දට මාස දොලායි අතන පහයි මාස දාහත. දැම් මාස දාහතට පොලිය ඇවිවන හරිනේ. එනඟ වෙනවා පොලිය ඔන්න බලන්න. මෙන්න අපේ දෙදස් පන්සීය මෙන්න සියයට තුන අන්න දාහත. දෙදස් පන්සීය සියයට තුන දාහත. බිින්දු දෙක කැපුණ. විසි පහවරක් තුන්වරක් අද විසි එකයි පනස් එකයි එක ලේසි ඒම දාන එක. විසි පස්සරක් එක විසි පහයි දෙකක් තුන. එකසිය විසි පහයි දෙකයි එකසිය විසි හතයි. ඒම හොඳ නැත්තං විසි පහ පනස් එකෙන් ගුණ කිරල්ල තමයි ලේසි විසි එක විසි පාට වඩ. මොකද එක්වරබ්බා පහයි මෙතන දෙකයි. පසරබ්බා විසි පහයි දොලායි. තොට මෙතන පහයි හතයි දෙකයි එකයි උත්තරය රුපියල් එක්දහස් දෙසිය හැත්තෑ පහයි. අපි යනවා ඊළඟ ගානට හතරවෙනි ගාන. රුපියල් පන්සීයක් නයටගත් පුද්ගලයකුට වසරකට පසු පන්සිය හැටක් ගෙවා නය නිදහස් වූ එනම් වාර්ෂීක පොලි අනුපාතය සොයන්න. හරි ලේසි. පන්සීයක් ගත්තා පන්සිය හැටක් ගෙව්වා වාර්ෂික පොලි අනුපාතය අහනු. එන හතරවෙනි ගානේ අපි හොයන මුලින්ම පොලිය. ඔන්න අපි පන්සිය ඇටෙන් අඩු කළා පන්සිය. එතකොට ආව පොලිය රුපියල් හැටක්. ඒ හැට කොච්චර මුදලකටද? පන්සීයකට. අන්න පන්සීයයි හැටයි දීලා තියෙනවා. සංඛ්‍යාවයි අදාළ කොටසයි. එනම් වාර්ෂික පොලිය අනුපාතය පන්සීයට ඇට නම් සියයට කොච්චරද ප්‍රතිශත ලකුණ ඕනේ. උඩ එනවා හැටකුයි සියකුයි යට එනවා පන්සීය ප්‍රතිශත ලකුණ. බිින්දු දෙකට බිින්දු දෙකයි. හයට පය එකයි දහයට දෙකයි. එනම් වාර්ෂික පොලි අනුපාතය සිටිකියද දොළහයි. ඉනට අපි යනවා අපේ ඊළඟ ගාන අංකය පහ. වාර්ෂික සුළුපොලි අනුපාතයක් යටතේ රුපියල් හයට රුපියල් හයදාක් ණයට දුන් පුද්ගලයෙකුට හයදාක් ණයට දුන් පුද්ගලයෙකුට අවුරුදු හතරකට පස්සේ අවුරුදු හතරකට පස්සේ පොලිය වශයෙන් තුන්දාස් හයසීයක් ලැබුණි. මේ පොලිය මේක පොලිය ළමයි. පොලිය වශයෙන් තුන්දාස් හයසීයක් අයකර ඇති වාසූපෝ අහන්නේ. එන බලන්න කොහමද මේ වසර හදරගඩ පොලිය කොමද තුන්දා සයසී හරි රුපියල් ඇම්මත් ගවන්නේ. එනම් වසර එකකඩ පොලිය හොයන්නේ කෝමද තුන්දා සයසය අතරෙන් බෙදනු තිස්සයට හදරවරක් නවයයි රුපියල් නවසීය. දැ මේ නවසීය කොච්චර මුදලකටද? හයදාකට. එනම් වාසූප හයදාකට තමයි නමසීය. එනම් සියයකට කොච්චර අන්න බලන්න දරුවනි නවසී යවුඩ ඔව් සීයවුඩ හයදායට ප්‍රතිශත ලකුණ අපිට තියන්නේ බිින්දු සුළු කරන්න. නමයට හයේ වයිකයි තියට පහයි. එනම් ගියද වාසූපෝ සයට පාලවයි. ඒ අපේ පස්වෙනි ගාන. අපි යම ආයවෙනි ගානන් රුපියල් හයසීයක් නයටගත් පුද්ගලයකු. අවුරුදු එකයි මාස තුනකට පසු. පොලිය වශයෙන් එකසිය තිස් පාක් ගෙවූයේ නම් වාර්ෂීක පොලි අනුපාතිකයස. අවුරුදු එකයි මාස තුන. අවුරුදු එකයි මාස තුන. මාස ගාන බලන්න. මාස ගණන
අවුරුදු එකයි මාස තුන. අවුරුද්දයි කියන්නේ මාස 12යි මෙතන 3යි අන්න මාස 15යි. පොලිය වශයෙන් ගෙවලා තිනවා 135. එහෙනම් මාසයකට පොලිය වෙන්. මාස 1කට පොලිය. 135 බෙදෙනවා 15. පස්වරක් 2යි 7යි. පස්වරක් 3යි රුපියල් 9ක් තමයි ඉන්නේ. දැන් බලන්න අපි මේ එව්වේ මාසයකට පොලිය. රුපියල් 600යි කියලා දීලා තිබුණා මුදල. මේ මාසයකට පොලිය. එහෙනම් අපෙන් ආන්නේ වාර්ෂික සුළු පොලියේ අනුපාතය. එහෙනම් 600යි. මේ මාසයකට තමයි දරුවා 9. එතකොට මාසයකට 9 නම් අවුරුද්දකට වෙන්නේ කොහමද? අපි 12න් ගුණ කරා. ප්‍රතිශතයක් කරන්න 100 තියෙනවා. එහෙනම් මොනවද ලවේ තියෙනවා? 9 12 100 බෙදීම 600 ප්‍රතිශත ලකුණ. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 6වරක් 2යි. එතකොට 9වරක් 2 කීයද බබෝ? 118යි. ඒ අපි කතා කළේ 6 වෙනි ගාන 118යි. අපි යමු ඊළඟට අපේ 7 වෙනි ගාන හදන්න. රුපියල් 8000ක් ණයට දුන් පුද්ගලයෙකුට වසර දෙකක් අවසානයේ ලැබෙන මුළු මුදල 9680ක් නම් ඔන්න ගාන 8000යි 9 මුදල 9680ක් ලැබෙනවලු 2 years වසර දෙකකට පස්සේ වසර දෙකකට පස්සේ ආන්නේ වාර්ෂික පොලිය අනුපාතය සර් 9600ක් ලැබෙනව 8000ට අපි බලමු වසර දෙකකට පොලිය වසර දෙකකට පොලිය කොහමද වෙන්නේ 9680න් 8000ක් අඩු කෙරුවා අන්න රුපියල් 1680යි මේ වසර දෙකකට පොලිය හොයමු වසර එකකට නැත්නම් අවුරුදු එකකට පොලිය හොයමු කොහමද වෙන්නේ මේක අපි දෙකෙන් බෙදලා දාමු එතකොට එනවා රුපියල් 840යි මේ අවුරුද්දකට පොලිය. කීයකටද? 8000කට. එනම් වාසූපෝ වාර්ෂික සුළු පොලි අනුපාතය. මේ 8000ට 840 100යට කොච්චරද? එතකොට 8400 මෙතන 100 මෙතන 8000 ඔන්න 1යි 2යි 1යි 2යි 3යි 8ට 1යි මෙතන බිංදුවක් අපි වැඩියෙන් දාලා මං හිතන්නේ බලන්න ඔව් මේ තියෙන්නේ මෙයා නෑ මෙයා නෑ එතකොට බිංදු 3ම කැපිලා යනවා දරුවා බිංදු 3ම කැපිලා යනවා හතරෙන් කපන්න. හතරවරක් 2යි. හතරවරක් 1යි. හතරවරක් 2යි. 21 බෙදීම 2. අන්න අපි සුළු කළාම උත්තරය අපිට ලැබෙනවා. කීයද? 10.5. අපි යමු 8 වෙනි ගානට. මොකද කියන්නේ බලමු. වාර්ෂික සුළු පොලිය අනුපාතය 108 වෙකින්. රුපියල් 6000කට ලැබෙන වාර්ෂික පොලියම ලැබීමට 5000ක් ණයට දුත්තේ දිය යුත්තේ කුමන වාර්ෂික පොලි අනුපාතයද අන්නන්න වාර්ෂික පොලි අනුපාතය 108 බැගින් රුපියල් 6000කට ලැබෙන පොලියම 5000කට ලබා ගන්න නම් මේ පොලි අනුපාතය තමයි අහන්නේ උතන තමයි ගැටලුව තියෙන්නේ හොයමු වාර්ෂික පොලිය වාර්ෂික පොලිය හොයමු 6000යි 108යි එතකොට බලන්න 6000 ඉහළ 8 ඉහළ 100 පහළ බිංදු 1යි 2යි කැපුණා රුපියල් 480යි දැන් මේ 480ම අර 5000ට ලැබෙන්න ඕනේ 5000ට ලැබෙන්න ඕනේ එහෙනම්
වාර්ෂික සුළු පොලි අනුපාතය වාසූපෝ මේ 5000ටත් මේ 480ම ලැබෙන්නු. ඔන්න ප්‍රතිශතය බබු. උඩේනවා 480 මෙතන 100 මෙතන 5000 ප්‍රතිශත ලකුණු. බිින්දු 1 2 1 2 3 පස්වරක් 9 45 තුනා ගිදුරු 30ට පස්වරක් 6 අන්න 9.6. අපි යමු ඊළඟට. 112 වාර්ෂික සුළුපොලි අනුපාතයක් යටතේ රුපියල් 1500ක් ණයටගත් පුද්ගලයෙකුට පොලිය වශයෙන් 540ක් ගෙවීම සිදුවන්නේ කොපමණ කාලයකට පසුවද? අන්න 1500යි පොලි අනුපාතය 112යි 540ක් ගෙවන්න වෙන්නේ කොච්චර කාලයකට පසුවද? වසරකට පොලිය. වසරකට පොලිය. අන්න බලන්න. 1500යි 112යි අපි බලමු. එතකොට 1500 ඉහළ 12 ඉහළ 100 පහළ. බිංදු කැපිට යනවා. 12 × 5 = 80යි 80යි. එතකොට 180ක් ලැබිලා තියෙනවා. 540ක් ගන්න කාලය ආනවා. 540 ඇතුලේ. මේ කියන්නේ අවුරුද්දක්. මේ කියන්නේ අවුරුද්දක්. 540 ඇතුලේ අවුරුදු කීයද? 180ෙන් බෙදන්න. එහෙනම් කාලය 540 බෙදනවා 180ෙන්. 9 + 6 9 + 2 6 2ෙන් බෙදුවම කාලය අවුරුදු 3යි. අන්න අපේ 9 වෙනි ගාන කාලය අවුරුදු 3යි. 10 වෙනි ගාන මසකට 100/3 සුළු පොලි අනුපාතයක් යටතේ මසකට 100/3 මසකට 100/3 මේක මසකට 100/3 සුළු පොලි අනුපාතයක් යටතේ රුපියල් 2000ක් ණයටගත් පුද්ගලයෙකු රුපියල් 2000ක් ණයටගත් පුද්ගලයෙකු 420ක පොලියක් ගෙවන්නේ කොපමණ කාලයකට පසුවද? එහෙනම් මුලින් අපි හොයනවා මාස 1කට පොලිය. මුදල කීයද? 2000යි. පොලේ අනුපාතය 100/3යි. අන්න 2000යි. අන්න 3යි මෙන්න 100යි. එතකොට අපිට එනවා මාසයකට රුපියල් 60යි. ඒක බලන්න ඕනේ 420 ඇතුලේ 60 ඒවා කීයක් තියෙනවද? එහෙනම් කාලය 420 බෙදනවා 60ෙන් බිඳුවට බිඳුවයි 7 මාස මාස 7යි කියලා තමයි උත්තරේට. අපි යමු ඊළඟට 11 වෙනි ගානට. රුපියල් 6000ක් 100/1000 වාර්ෂික සුළු පොලි අනුපාතයට ණයටගත් පුද්ගලයෙකුට 9240ක 924ක් ගෙවා 9 නිදහස් වන්නේ කොපමණ කාලයකට පසුවද? 9240ක් ගෙවා 9 නිදහස්. ඔන්න ආයි බලන්න 11 වෙනි ගාන. අපි සාරාංශය දාමු. රුපියල් 6000ක් රුපියල් 6000 100/1000 100/1000 වාර්ෂික සුළු පොලි අනුපාතය ණයටගත් පුද්ගලයෙකු 9240ක් ගෙවා අන්න 9 නිදහස් වන්නේ කොපමණ කාලයකට පසුවද? අපි බලමු මෙයා ගෙවලා තියෙන මුළු පොලිය හොයමු. කොහමද යන්නේ මුළු පොලිය? 9240ෙන් මේ 6000 අඩු කරන්න. එතකොට පොලිය ගෙවලා දෙනවා රුපියල් 3240ක්. හරි. ඊළඟට අවුරුද්දකට පොලිය බලමු. අවු එකට පොලිය බලමු. කීයද මුදල්? 6000යි. පොලි අනුපාතය 100/18යි. අන්න දරුවා 6000 ලිව්වා 18 ලිව්වා 100 ලිව්වා කැපුවා. 6 × 48 48 4 ගෙදරොයි 10 අන්න රුපියල් 1080. අර
තුන්දාස් දෙසිය ඇතුළේ මේ එක්දාස් අසුවේවා කොච්චර තියෙනවාද කියලා බලන්න ඕනේ. එන අපි හොයනවා කාලය. තුන්දාස් දෙසිය හතලියේ එක්දාස් අසුවේවා බිින්දුවට බිින්දුවයි. මේ පේනවනම තුන්වරකට විසි අතරයි. තුන්වරක් එක තුනයි. එනම් තුනයි අවුද්ද. ගුණ කල බලන එක ලේසි. අපි යමු දොළොස් වැනි ගානට. වාර්ෂික සියයට දායක සුළුපොලි අනුපාතයක් යටදේ රුපියල් දෙදස් පන්සියක් නයටගත් පුද්ගලයකුට. මුළු මුදල වශයෙන් පන්දාක් ලැබෙන්නේ කොපමණ කාලයකට පසුවද. මුදල ඩබල් වෙලා. දෙදස් පන්සීයයි ගත්තේ පන්දාක් ලැබෙන්නේ කොපමණ කාලයකට පසුවද. පොලි අනුපාතය සයට දාය. අයි බලමු මුළු පොලිය. මුළු පොලිය පන්දායෙන් දෙදස් පන්සිය අඩු කෙරවා. එන යට හම්බෙල තියෙනවා මුළු පොලිය දෙදස් පන්සියක් මුදල වගේම මුදලක් හම්බෙල තියෙනවා. බලමු අව්වකට පොලිය අවුරුදු එකට පොලිය බලමු. මෙන්න දෙදස් පන්සීය මෙන්න සියයට දාය. එතකොට අපි මොකද කරන්නේ? අපි දාය ලවයට ලිව්වා බින්දු දෙක වුණා. බින්දු දෙක සුළු කළා. එනම් රුපියල් කීයද? දෙසිය පණයි. එනම් කාලය හොයන්න ඕනේ. දෙදස් පන්සියක් වෙන්න ඕනේ දෙසිය පණ. දෙසිය පණ ඇතුළේ හොයන්න ඕනේ. අවුරුද්දක් කියන්නේ දෙසිය පණ. අවුරුදු ගාන හොයන්න ඕනේ. බින්දුවට බින්දුව කැපුණා 25 එකයි බින්දුවයි අවුරුදු දායයි. අපි යමු 13 වෙනි ගානට. 105 බැගින් මාසික සුළු පොලි අනුපාතයක් යටතේ ගෙවීමේ පොරොන්දු අපිට මිනිසෙක් 5000ක් ණයට ගත්තේය. මාස 6කට පසු ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල සොය. ලේසියි. කීයද ගත්තේ? 5000ක්. 105. මාස අපි බලමු. මාස 6කටම බලමු එක සැරේ. මාස 6කට පොලිය බලමු. 5000ක් ගත්තනේ දරුවනේ. 5000ක් ගත්තේ 105 පොලියට. මේ මාසයකට මෙන්න මාස 6කට. එතකොට 5000යි 5යි 6යි 100යි බින්දු 2ට බින්දු 2 බින්දු 2 කැපුණා. පස්වරකය 30යි 30න් වැඩි කරාම 50ක් 1500 එක්දාස් පන්සිය. අහන්නේ ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල් 5000ක් ගෙවන්න ඕනේ. 1500ක් ගෙවන්න ඕනේ. එනම් ගෙවන්න ඕනේ 6500. මේක එක යට ලියලා එකතු කරා නම් ඊටත් වඩා සුන්දරයි. අපි යනවා අපේ 14 වෙනි ගාන බලන්න. වාර්ෂිකව 15 සුළු පොලියට ණයට ගත් රුපියල් 8000ක් සඳහා වසර 3කට පසු ගෙවිය යුතු මුළු මුදල සොයන. දේසිනේ. වසර 3කට සල පොලිය හොයමු. කීයක් සඳහාද? 8000යි 15යි වසර 3යි. මෙන්න 8000 මෙන්න 15 ඔන්න වසර 3. මෙන්න 8000 ඔන්න 15 15 මෙන්න වසර 3. බින්දු 2කට බින්දු 2 කැපුණා. 15 වටක් 120යි. තව බින්දුවක් තියෙනවා 3කිනුත් ගුණ කරනවා. එතකොට 3600ක් මට ආවා මේක සුළු කළාම. එනම් මුළු මුදල ඉල්ලුවේ. මුළු මුදල ආපසු ගෙවන්න. 8000යි ණය මුදල. 3600යි පොලිය. 11600යි මුළු මුදල. අපි යනවා 15 වෙනි ගානට. 3ක මාසික පොලියට ලබාගත් මුදලස්. 3ක මාසික පොලි අනුපාතයකට. 3ක මාසික පොලි අනුපාතයකට ලබාගත් ණය මුදලක් සඳහා මාස 8කට පසු ගෙවීමට සිදු මුදල 3100 නම්. 3100 නම් අන්න අන්න ඒ මුළු මුදල 3100 නම්
ණයට ගත් මුදල හනවා. හොඳයි. රුපියල් සීයට කියද්ද ගත්තේ මාසයකකට. රුපියල් සීයට මාස එකකට පොලිය. රුපියල් තුනයි. හරි. මාස අටකට පොලිය හොයමු. රුපියල් සීයකට මාස අටකට පොලිය හොයමු. සුනේවා අටයි. රුපියල් විසි හතරයි. එන හිතන්නකෝ. සීයක් ගත්දනම් කියක් ගෙවන්න ඕන. එනම් රුපියල් සීයට කිවිය යුතු මුළු මුදල රුපියල් සීයට විසි අතර එකතු කරන්න. තොට රුපියල් එකසිය විසි අතරක් ගෙවන්ඩ ඕනේ. අහන්නේ තුන්දාස එකසියක් ගෙවන්නේ කොච්චර කාලයකට පසුද. ඔන්න අපේ තර්ගය මෙතන් දෙමු. රුපියල් එකසිය විසි අතරක් ගෙවන්නේ. ගෙවන ගෙවීමට. රුපියල් එකසිය විසි අතරක් ගෙවීමට ණය මුදල. ණය මුදල අපි දන්නවා සීයයි. සීයක් ගත්තොත් තමයි මෙහෙම ගෙවන්න වෙන්නේ. එන රුපියලකට ඔයමු. රුපියලක් ගෙවීමට සිදුවෙන්නේ ණය මුදල කීය වුණොත්ද? කොහොමද වෙන්නේ? සීය බෙදනවා එකක් බලන්න එකසිය විසි අතර. රුපියල් තුන්දාස් එකසීයක් ගෙවීමට හොයන්න ඕනේ ණය මුදල. එතකොට මෙන්න රුපියලකට මෙන්න තුන්දාස් එකසීයක්. සීය උඩ තුන්දාස් එකසීය බෙදීම එකසිය විසි අතර. මට පේනවා තිස් එකේව හතරක්. එක්වරක් හතර හතරයි. හතරවත්තුන දොළහයි. එනම් තිස් එකේව හතරයි. තිස් එකේව සීයයි. හතරේව විසිපහයි. එනම් උත්තරයට එන්නේ රුපියල් කීයක්ද? 2500ක්. 16 වෙනි ගාන. වසර දෙකක් අවසානයේදී රුපියල් 5000ක් ගෙවා ණයෙන් නිදහස් වීමේ පොරොන්දුව පිට මිනිසෙක් සුළු පොලියට ණයට ගත් මුදලක් ලබා ගත්තේ. අන් අවුරුදු දෙකෙන් ගෙවන්න 5000ක් ගත්තා. ගාන ලියාගම. අවුරුදු දෙකෙන් ගෙවන්න 5000ක් ගත්තා. හරි. නමුත් මෙම ගනුදෙනුව වසර 5000ක්වා දීර්ඝ වීම නිසා ණයෙන් නිදහස් වීමට 6500ක් ගෙවන්න. අවුරුදු 5000ක්වා දීර්ඝ වීම නිසා 6500ක් තමයි ගෙවන්න සිද්ධ වුනේ. අපෙන් එක අහනව වසරක් සඳහා ගෙවූ පොලිය. මේ බලන්න දරුවනේ. දෙකකදී ගෙවුවා නම් 5000යි. පහකදී ගෙවුවා නම් කීයද? 6500යි. එහෙනම් අපි බලමු මේ අවුරුදු 3 වැඩිවීම නිසා අවුරුදු 3ට පොලිය හොයමු. හොයමු. 6500ෙන් 5000ක් අඩු කරමු. රුපියල් 1500යි අවුරුදු 3ට. එන කොහමද එකකට හොයන්නේ? අවුරුදු එකකට පොලිය කියන්නකෝ. මේ 3කට. ඔන්න එකකට. රුපියල් 500යි. දැන් මේ අවුරුදු දෙකකට බලන්න පුළුවන්නේ. අවුරුදු දෙකකට බලමු. අවුරුදු දෙකකට පොලිය. 500 × 2 රුපියල් 1000යි. හරි. එහෙනම් බලන්න අවුරුදු දෙකකට බලන්න 5000ක් ගෙවලානේ නිදහස් වෙන්නේ. එහෙනම් අවුරුදු දෙකකට පොලිය තියෙනවා මෙතන කීයක්ද? 1000ක්. එහෙනම් ණය මුදල හොයන්න පුළුවන්. ණය මුදල 5000ෙන් පොලිය ඉවත් කළා. අන්න මිනිහාගේ ණය මුදල 4000යි. අපි හෙව්වා ණය මුදල හෙව්වා. අහන්නේ වාර්ෂික පොලිය අනුපාතය. වාර්ෂික පොලිය අනුපාතය වාසුභව තමයි. 4000ට
අපිට ආවේ අවුරුද්දකට 500යි 100ට කොච්චරද? අන්න 500යි 100යි උඩ 4000 බලේ. කපමු බින්දු වලින්. කොහමද? බින්දු 1යි 2යි 3යි. බින්දු 1යි 2යි 3යි. දෙවරක් 25යි දෙවරක් 2යි. 25 බෙදීම 2. 112යි 0.5 වාර්ෂික පොලේ අනුපාතය. 12 මාර තියෙන්නත් පුළුවන්. අපි බලමු මේ පාඩමේ අවසාන ගාන. පුද්ගලයෙකු 6 වාර්ෂික සුළු පොලේ අනුපාතයක් යටතේ. 6 6 වාසූපව යටතේ රුපියල් පී මුදලක්. රුපියල් පී එක තමයි ප්‍රින්සිපල් මුල් මුදල. අවුරුදු ටී කාලයකට පසු. අවුරුදු ටී කාලයකට පසු ණයට ගෙන මසකදී ගෙවිය යුතු පොලිය සඳහා ප්‍රකාශනයක් ලබා. ඇත්තටම දරුවනේ අපි වාර්ෂික පොලිය හොයමු. මොකද ඊළඟ කොටස් වලත් ඒක තියෙන නිසා. නැත්නම් එතනට ඒක කිසිම සම්බන්ධයක් නැහැ. උනන් 12 බෙදන්න පුළුවන්. අපි බලමු. 1. වාර්ෂික පොලිය. මොකද ණය මුදල? P. පොලිය අනුපාතය එතන R අකුර තියෙන එක 100R 100R. කාලය එක මේක අවුරුද්දකට. කාලය T නම් T ගෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මෙතන අපිට ලැබෙනවා මොකද ලැබෙන්නේ? මේ වසර T වලදී ඔන්න වාර්ෂික පොලිය වෙනවා නම් අපි මෙතන දරුවනේ T දාන්න ඕනේ. ඔය වාර්ෂික පොලිය. හරි. ඊට පස්සේ අපි හොයමු වසර ටී කාලයකට පොලිය. වසර ටී කාලයකට පොලිය. පොලිය. ඒ කොහොමද වෙන්නේ? වසරක පොලිය අපි ටී වලින් ගුණ කරනවා. එහෙනම් අපිට ලැබෙනවා PRT බෙදීම 100 කියලා. දැන් එහෙමනම් මේ පොලිය අපි I interest එක I වලින් දක්වනවනම් අපිට සූත්‍රයක් හදන්න පුළුවන්. මොකක් කියලාද? I සමානයි I සමානයි PRT බෙදීම 100. මේක මතක තියාගන්න පහසු වෙන්න අපි ලියනවා I සමානයි RPT. මොන පීඩේද? මොන පීඩේද? මොන පීඩේද? RPT. මතක තියාගන්න ලේසි. I සමානයි RPT බෙදීම 100. මේක තමයි සුළු පොලේ සඳහා සූත්‍රය. මේ සූත්‍රය මම ඔයගලන්ට පාවිච්චි කරේ නැහැ එක ගානක්වත් හදන්න. අචුබදත් මේක අන්තිමට දීපු එක හොඳයි. නැත්තම් ළමයා ගණිත සංකල්පය නැතුව සූත්‍රයෙන් ගාන හදනවා. ඒ නිසා මමත් කැමතියි ඒක නොදුන්නට. හැබැයි ඕනනම් අපිට ඒ විදිහට අමාරු දරුවෙකුට මේ සූත්‍ර වලින් ගාන හදන්නත් පුළුවන්. නමුත් වඩා හොඳයි ගණිත සංකල්ප ඇසුරෙන් යන්නේ. ඒක ඊළඟ කොටස අපෙන් ආනෝ. මොකක්ද දාන්නේ? තුන්වෙනි කොටස P සමානයිලු කියද 4 10යි R 8යි R 8යි රේට් රේට් ඒ කියන්නේ මේක ප්‍රින්සිපල් මේක රේට් මේක ටයිම් මේක ඉන්ට්‍රස්ට් ඒකයි අකුරු වල තේරුම. එතකොට R 8යි කාලය ටයිම් අවුරුදු 5යි. එතකොට I සමානයි අහන්නේ. එතකොට අපිට තියෙන්නේ මේ සූත්‍රය ආදේශ කරන්න. මොකද සූත්‍රය? I සමානයි මං කිව්වා RPT බෙදීම 100. මතක තියාගන්න පුළුවන් නේ RPT. ඒකල එක ගාණක් පමණක් අජුපත අපිට දෙනවා. අන්න සූත්‍රයෙන් කරන්න. T 5යි 100ෙන් බෙදෙනවා. එතකොට බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. පස්වරකට 40යි. ආයිත් 40ෙන් ගුණ කරා. නයි අපිට එනවා රුපියල් 1600. අපි මේ ගාන හැදුවේ දරුවනේ සූත්‍රේ. දැන් ওই දරුවන්ට ඕනනම් පුළුවන් ඔය හදපු ගැටලු සියල්ලම මේ සූත්‍රය පාවිච්චි කරලා හදලා බලන්න. හදවන්න පුළුවන්. නමුත් වඩා හොඳයි
සුළු පොලි ගණන් තාර්කිකව මූලික මූල ධර්ම ඇසුරින් හදන මං ඔබ ඒ පාරි තමයි අරගනික. අන්න එතනින් අපේ ප්‍රතිශත පාඩම 10 වසරට නියමිත නිමාවට පත්වෙනවා. හැබැයි 11 වසරේ පළවෙනි වාරේ තවත් ප්‍රතිශත පාඩම් දෙකකදී හමු වෙන බලාපොරොත්තු ඇත.